පාඩම් අගෙනින් නැ නැත්නම් මොකද වීඩියෝ එක දාන්න පුළුවන් ඒක දාලා එතකොට ඒකෙන් බලාගෙන ආයි නෝට් එක ලියා ගන්න පුළුවන් නියුට් එක හම්බුනහම මේක කොහොමද YouTube හරි අපේ වෙබ්සයිට් එකට හරි දානවනේ එතකොට නියුට් එක ලැබිච්ච ගම පාඩම නැවත ආවරණය කර ගන්න පුළුවන් එහෙම ළමයි මේ වෙලාවේ ඉතින් ඕන්නම් ඩේටා කපා ගන්න නැතුව මීටින් එකෙන් අයින් වුණොත් කමන්නේ නියුට් නැති ළම නියුට් නැති ළමයින්ගේ නියුට් එක ලැබුණට පස්සේ YouTube එකෙන් බලලා මේ ක්ලාස් එක මේ විදිහට YouTube එකෙන් දෙනවා එතකොට ඒක බලාගෙන නෝට් එක ලියා ගන්න පුළුවන් එහෙනම් ඒක අර ඔන්ලයින් කරනකොට වාසිය ඒකයි ඒ මොහොතේ සම්බන්ධ නෝන් වෙන්න අමාරු නම් ඊළඟට හරි පස්සේ හරි වැඩේ කරගත්තේ හැකි ඒ නිසා නිකන් අර දැනුත් ඒකට කපා ගන්න ඕනේ නැහැ ටියුබ් නැති ළමයි ඉන්නව නම් මීටින් එකෙන් අයින් වෙන්න ටියුබ් එක ලැබුණට පස්සේ මම වීඩියෝ එක දෙනවා හරි හරි බලමු මුදල් හා මුල්‍ය ආයතන හත් වෙනි පාඩම එතකොට පුතේ මේ පාඩමෙන් අපි කතා කරන්නේ මුදල් සල්ලි ගැන සහ මුල්‍ය ආයතන කියන්නේ මේ සල්ලි සම්බන්ධ කටයුතු කරන ප්‍රධාන ආයතන එහෙම නැත්නම් අපේ වචනෙන් කියනවා නම් බැංකු නේ ප්‍රධාන වශයෙන් දී ඔන්නෝයි දේවල් එතකොට පුතේ මුදල් කියන එක ගැන කතා කරද්දී දැන් අපිට පළවෙනි පාඩමේදී අපි මේ මුදල් භාවිතයට මිනිස්සු ආපු හැටි කතා කරා ව්‍යාපාර විකාශනය කියලා කොටස මතකනේ ඒ ව්‍යාපාර විකාශනය කියන එකේදී අපි කතා කරා මේ මිනිස්සු මුදල් භාවිතයකට ආවේ කොතනදද කියන එක අපි දැක්ක මිනිස්සු මුලින්ම ඍජු නිෂ්පාදනයේ හිටියා පස්සේ පුද්ගල විශේෂීකරණය අතිරික්ත නිෂ්පාදන විහිවීම ඔය වගේ දේවල් එක්ක බාණ්ඩ හුවමාරුවකට ගියා හරි ඒ බාණ්ඩ හුවමාරුවෙනු පස්සේ තමා මිනිස්සු මුදල් භාවිතයට ආවේ හරි බාණ්ඩ හුවමාරුවේ තිබිච්ච එක එක දුෂ්කරතා තිබ්බනේ අර වවනාතර දීක සමපාතයක් නැහැ අනම්මනම් ඔන්න ඔය ප්‍රශ්න ටික ආන් ඒ දේවලුත් එක්ක මිනිස්සු ගියානේ වෙළඳාමට ඒ කියන්නේ එතකොටනේ මිනිස්සු කල්පනා කරේ මේ සල්ලි දීලා බඩු ගන්න සිස්ටම් එකක් හදාගන්න ඕනේ කියලා බාණ්ඩ හොමාරුව කරගෙන යන්න බැරි හින්දා දැන් බාණ්ඩ හොමාරුව කරගෙන යන්න පුළුවන් වුණා නම් ප්‍රශ්නයක් නැහැ ඒක දිගට කරගෙන යන්න තිබ්බා බාණ්ඩ හොමාරුවේ ආපු දුෂ්කරතා නිසා තමයි මිනිස්සු කල්පනා කරේ බාණ්ඩ හොමාරුව නොකර වෙළඳාමකට යන්න يعني සල්ලි දීලා බඩු ගන්න ක්‍රමයකට යන්න මිනිස්සු හිතුවා අනේ එතෙන්දි තමයි සල්ලි කියන දේ කරලියට එන්නේ ඔක පළවෙනි පාඩමේදී මම පොඩ්ඩක් පැහැදිලි කරලා තියෙනවා දැන් මුලින්ම තිබ්බේ භාණ්ඩයක් දීලා භාණ්ඩයක් ගන්න කතන්දරේ නේ තිබ්බේ භාණ්ඩයක් දීලා භාණ්ඩයක් ගන්න සිද්ධිය නේ තිබ්බේ මෙයා ගාව තියෙන භාණ්ඩයක් මෙයාට දීලා මෙයා ගාව තියෙන භාණ්ඩයක් ගන්නවා දැන් මෙයා ගාව මස් තිබ්බා කියලා හිතන්න මෙයා ගාව පළතුරු තිබ්බා කියලා හිතන්න කොහොමනේ වැඩේ වෙන්නේ මෙයා කරේ මෙයාට මස් දීලා මෙයාගෙන් පළතුරු ගන්නවා කොහොමනේ වැඩේ මෙයාගෙන් මස් දීලා මෙයාගෙන් පළතුරු ගන්නවා මේක අමාරු වෙනකොට නේ මිනිස්සු කල්පනා කරේ දැන් මේක කරන්න බෑ එතකොට පුතේ මිනිස්සු පුරුදු වුණා මස් දීලා පළතුරු ගන්නේ නැතුව වෙන මොකක් හරි දෙයක් දීලා පළතුරු ගන්න. ඒ කියන්නේ වෙන මොකක් හරි අතරමැදි මාධ්‍යයක් එතකොට. මෙයා ගාව තියෙන බාණ්ඩෙත් නෙවෙයි මෙයා ගාව තියෙන බාණ්ඩෙත් නෙවෙයි බාණ්ඩ මාරු කරගන්නවා වෙන මොකක් හරි දෙයකට. කියන්නේ බාණ්ඩ මාරු කරගැනීමේදී බාණ්ඩ හොමාරුවේදී මිනිස්සු අතරමැදි මාධ්‍යයක් පාවිච්චි කරන්න පටන් ගත්තා. හරි අතරමැදි මාධ්‍ය. ඒක මොකක්ද කියලා අපිට වැඩන්නේ මොනවා හරි අතරමැදි මාධ්‍යයක් භාවිතයට මිනිස්සු ආපු එක තමයි පුතේ අපි කියන්නේ මුදල් භාවිතයකට ආවා කියන්නේ. එතකොට මෙන්න මේ පාවිච්චි කරපු අතරමැදි මාධ්‍ය. ඒක මොකක් වුණත් කමන්නේ. ඒකට තමයි අපි ඊළඟට නමක් දුන්නේ මුදල් කියලා. මේක තමයි මුදල් කියන්නේ. නැත්නම් එකපාරට මුදල් කිව්වහම මම දන්නවා ඕගොල්ලෝ මවා ගන්න රුපියල් 7. කාසියා නෝට්ටු. හරි? කාසියා නෝට්ටුනේ මවා ගන්න. කාසියා නෝට්ටු කියන්නේ දැනට අපි පාවිච්චි කරන මුදල් වර්ගයනේ. අර මුදල් කියන එකේ නිර්වචනය එහෙම නෙමෙයි හැදෙන්නේ. බාණ්ඩ හොමාරු කර ගැනීමේදී අතරමැදි මාධ්‍යයක් වශයෙන් භාවිත කළ. අතරමැදි මාධ්‍යයක් වශයෙන් භාවිත කරන ඕනෑම දෙයක්. මිනිසුන්ට ඕනුනේ බාණ්ඩයක් දීලා බාණ්ඩයක් ගන්න එක වෙනුවට තමන් ගාව තියෙන බාණ්ඩය දීලා වෙන කෙනෙක්ගේ බාණ්ඩ ගන්නවා වෙනුවට වෙන මොකක් හරි දෙයකට බාණ්ඩ අතින් අත මාරු කරගන්න. හැබැයි මේ වෙන මොකක් හරි දෙය ඒ කියන්නේ මෙන්න මේ පාවිච්චි කරපු දේ මොකක් වුණත් හැමෝම පිළිගන්න දෙයක් වෙන්න ඕන. එහෙම තමයි මේක ආවේ. මොකද දැන් මෙයා මේ මෙයා මේක දීලා අරයාගෙන් පළතුරු ඉල්ලනකොට මෙයාත් කැමති වෙන්න එපා මේක බාර ගන්න. මේ අතරමැදි මාධ්‍ය මොකක් වුණත් ඒක බාර ගන්න මෙයා කැමති වෙන්න එපා. එයා පිළිගන්න එපා ඒක.
යායක පිළිගන්න නම් එයාටත් පුළුවන් වෙන්න ඕනේ ඒකම දීලා තව කාගෙන් හරි මොනවා හරි ගන්න. හරි? හැමෝම පිළිගන්න දෙයක් වෙන්න ඕනේ. නිකාම මොනවා හරි දෙන්න බෑ. එතකොට මෙයාට යම් වෙනවා මේක. එයා ඒක දීලා මෙයාගෙන් මොනවා හරි ගන්නවා. මෙයා ඒක දීලා මෙයාගෙන් මොනවා හරි ගන්නවා. අන්න එහෙම පුළුවන් වෙන්නේ බෑ. ඒ නිසා අපි කියනවා දැන් අර බාණ්ඩ හොමාරු කරගැනීමේදී අතරමැදි මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්න ඕනෑම දෙයක්. බාණ්ඩ හොමාරු කරගැනීමේදී අතරමැදි මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්න ඕනෑම දෙයක්. මුදල් හැටියට ඔන්න අර්ථකථනය වුණා. ඒකට තමයි මිනිස්සු ඊට පස්සේ සල්ලි එහෙම නැත්තම් මුදල් කියලා කිව්වේ. හරිද? එහෙම තමයි නිර්වචනය හැදෙන්නේ. ඉතින් පුතේ මිනිස්සු මේ අතරමැදි මාධ්‍ය හැටියට ආරම්භයේ ඉඳලා එක එක දේවල් මේ සඳහා යොදා ගත්තා. ඒ කියන්නේ සල්ලි හැටියට එක එක දේවල් මිනිස්සු පාවිච්චි කරලා තියෙනවා. අපි ඒකට කියනවා මුදලේ විකාශනය කියලා. විකාශනය කියන වචනේ මතකද? දැන් ව්‍යාපාර විකාශනය වෙච්ච හැටි අපි කතා කරේ. ව්‍යාපාර කියන එක කොහොමද ටික ටික විකාශනය වුනේ කියලා. විකාශනයක් කියන්නේ අතීතයේ ඉඳලා මේ දැන් තියෙන තැනට එනකම් පොඩ 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 දියුණු වෙවි ආපු විදිහනේ විකාශනය කියන්නේ. එතකොට මුදල් කියන එකත් එහෙමයි ටික ටික තමයි විකාශනය වුනේ. ටික ටික තමයි පල්ලෙහාට ආවේ. එක පාට මේ රුපියල් සත සල්ලි කොළ කාසි එහෙම ආවේ නැහැ. මුදල් විකාශනය වෙච්ච හැටි ගත්තොත් පුතේ දැන් මේ අතරමැදි මාධ්‍ය හැටියට මුල්ම කාලේ ඉස්සරම කාලේ පටන් ගත්තු කාලේ මිනිස්සු පාවිච්චි කරාලු ද්‍රව්‍ය මේ මුදල්. ද්‍රව්‍ය මේ මුදල්. හරි? විවිධ ද්‍රව්‍යයන් භාවිත කරලා තියෙනවා මුදල් විදිහට. විවිධ ද්‍රව්‍යයන්. ඒ කියන්නේ සල්ලි විදිහට පාවිච්චි කරලා තියෙන්නේ එක එක බඩු. ඒ කියන්නේ දැන් සිප්පි කටු, දුම් කල, ඇද්දල, ලුණු, ගල් කැට. ඒක තමයි සල්ලි ඒකවල. හැමෝම පිළිගන්න ඕනි. ඒ හැමෝම පිළිගත්තා. ඉතින් ඒ කාලේ සිප්පි කටු තමයි සල්ලි කියලා ඔන්න හැමෝම පිළිගන්නවා. එතකොට සිප්පි කටු වලට මිනිස්සු බාණ්ඩ මාරු කරගන්නවා. දුම් කල වලට බාණ්ඩ මාරු කරගන්නවා. ඇද්දල වලට බාණ්ඩ මාරු කරගන්නවා. අන්න ඒක තමයි සල්ලි හැටියට එතකොට පාවිච්චි කරන්නේ. දැන් මිනිස්සු මාළයක් ඔය කියන ද්‍රව්‍යයන් පාවිච්චි කර කර හිටියා. දැන් ඕක පාවිච්චි කරගෙන යනකොට ඔන්න ඉතින් මිනිස්සු පොඩ 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 දියුණු වෙනවනේ. එතකොට දැන් මේ ද්‍රව්‍යයන් භාවිතයේ ගැටලු ටික මිනිස්සුන්ට තේරුණා. විවිධ ද්‍රව්‍යයන් භාවිත කරන්න යන එකේ ගැටලු. මොනවා ගැටලු? ඇයි ඉතින් සමහර ද්‍රව්‍යයන් තියෙන්නේ සමහර ප්‍රදේශවල විතරයි? ටුට්ටක් කියනකොට ගෲප් ක්ලාස් එකේ ළමයින්ට මේ පාඩම සම්බන්ධ වෙච්ච නැති ළමයින් ඉන්නවනම් ආවා. මුලින්ම ද්‍රව්‍යමය මුදල් පාවිච්චි කරන්නේ මොකද? ඒ ද්‍රව්‍යමය මුදල් වල ආපු ප්‍රශ්න සිප්පි කටු දුංගලැද්දල ඔබ පාවිච්චි කරද්දී එන ප්‍රශ්න ගොඩක් ආවා. දැන් එකක් තමයි සමහර ද්‍රව්‍යයන් තියෙන්නේ ළමයි සමහර ප්‍රදේශවල විතරයි. දැන් සිප්පි කටු නම් සල්ලි සිප්පි කටු තියෙන්නේ මේ මුහුදයින් ඉන්නේ උන්ට විතරයි. එතකොට ගාල් ළමාතර පැත්තේ ඉන්නේ උන් තමයි හොඳම සල්ලිකාරයෝ වෙන්නේ. අපිට සිප්පි කටු නැහැ. ආ දුංගල තියෙන්නේ උන් එතකොට ඒවා සමහර පැතිවල විතරයි දුංගල තියෙන්නේ. අපිට ඕන නම් ඉතින් ඔය ගාල් කැට කොස්සට වගේ ඒවා නම් තියෙනවා. ඉතින් එහෙම නැති අයත් ඉන්නවනේ ඔන්න එන ප්‍රශ්නයක් වුණා. මොකද සමහර ද්‍රව්‍යයන් සමහර ප්‍රදේශවල විතරයි තියෙන්නේ. හරි? දැන් නිකන් හිතන්නකෝ දැන් වර්තමානයේදී ඕවා සල්ලි වුණා නම් ඔගොල්ලෝ මෙහෙම පන්තිවල ඉගෙන ගන්න නැහැ නේ ඇවිල්ලා. එහෙනම් මාත් මෙහෙම උගන්නු ගන්නේ නැහැ. කෙලින්ම මේ වෙනකොට අපි සල්ලි හොයනවා. පැල්ලි සිප්පි කටු අහුලන. එහෙම නේ ඉතින් ඒතකොට. සල්ලි හම්බ කරන්නේ යනවා කියන්නේ සිප්පි කටු අහුලන්නේ නැන්නේ ඒතකොට ඒ කාර්ය. ඒවල සල්ලි. ඊට පස්සේ එහා මෙහා ගිනියන්නත් බැරි යන එක. ඇද්දලා අනම්මනම් ඕවා කර ගහගෙන යන්න බෑ දැන් ඉතින් ඒ මොනා හරි බඩුවක් ගන්න ඕනේ වුණාම. දැන් නිකන් හිතන්න වර්තමානයේදී ඕවා සල්ලි වුණාන. ආ පන්ති එහෙම වෙනකොට ඔන්න එනවා ඒ සිප්පි කටු මල්ලක් අරගෙන. කාඩ් ගන්න දවසේ එහෙම පන්ති තුනේ කාඩ් තුන ගන්න සිප්පි කටු මල්ලු තුනයි. දැන් නිකන් අවාගෙන බලන්න ඕනේ නිකන් hina yana. ආ සිප්පි කටු මල්ලු වරින්න තමයි ආරම්භ කොස්සට මල්ලක් අරගෙන එනවා. ආ පන්ති එනකොට කාඩ් එක ගන්න කොස්සටම ලොකු මල්ලක්. බස් එකේ එන්නේ තව කොස්සට දෙකක් වගේ. ඉන්ටර්වල් එකේ මොන හරි කන්න තව කොස් සැටයක්. ආ කැලවල්ලා ඉන්නේ හිමින් ඉන්නවා නම් ඉතින් ඔන්න ඇද්දලයක් අරගහගෙන එනවා අවුරුද්දේම කාඩ් එක එකමාර ගන්නවා කියලා. ආ එමේයි. දුම්කොල තියෙනේ උන් දුම්කොල දාගෙන. ආ ගල් කැට තියෙනේ උන් ගල් කැට අර ඔහොම නේ ඉතින් දැන් එහෙම වුණා නම් දැන් හිතන්න කොච්චර කරදරයිද කියලා එතකොට. අනික පේනවත් එක්කද දැන් එතකොට අරන් එනකොට අකොස්සර වන් සල්ලි අරන් යනවා. ආ සිප්පි කටු මොළු අරන් එන. ඔන්න ප්‍රශ්න.
ඔය ප්‍රශ්නත් එක්ක මිනිස්සු කල්පනා කරන මේ වැඩේ හරියන්නේ නැහැ මේ මේ ද්‍රව්‍යයන් භාවිත කරන්න බෑ ඒ හින්දා පුතේ කෙලින්ම මිනිස්සු ගියා ලෝහ වර්ග භාවිතේ ලෝහ වර්ග ලෝහ වර්ග කියන්නේ ඔන්න පටන් ගත්ත යකඩ කෑලි පිත්තල කෑලි ඇලුමිනියම් කෑලි රත්තරන් කෑලි ඔන්න ඕවා තමයි සල්ලි ඒකලි තිබ්බනේ ඕවා එක එක ලෝහ කෑලි කියන්නේ ඒ කියන්නේ මුකුත් හැඩයක් ප්‍රමාණයක් සයිස් එකක් මුකුත් නැහැ කෙලින්ම එක එක ලෝහ කෑලි යකඩ කෑලි උස්සන් යනවා පිත්තල කෑලි උස්සන් යනවා රිදි කෑලි උස්සන් යනවා ඔන්න ඉල්ලනවා බඩු ගිහින් ඉල්ලනවා ඕක කරනකොට ආපු ප්‍රශ්නේ තමයි දැන් මේකේ කෙනා ගාව තියෙන කෑලි එක වගේ නෙමෙයිනේ එක එක කෑලි එක එක සයිස්නේ අන්න එතකොට අවුලක් ආවා දැන් මේ කොහොමද මේවා මේ බලන්නේ දැන් හොඳ කෑලි මොනවාද කියලා දැන් එකෙක් යනවා රත්තරන් කෑල්ලක් අරගෙන බඩුවේ ආවුන උට දෙන්න තව එකෙක් යනවා රිදි කෑල්ලක් අරගෙන දැන් උට දැන් රත්තරන් වල රිදි වලට වඩා රත්තරන් වටිනවට උට වැඩිපුර දෙන්න එපා තව එකෙක් යනවා ඇලුමිනියම් කෑල්ලක් අරගෙන දැන් උටත් බඩු දෙන්න එපා ඒතර ඇලුමිනියම් වල වටිනකම අඩුයි ඔන්න වෙලෙන් දන්න හෙන ප්‍රශ්න ආ කිරන්න මනින්න මේවා පිළිසිදු කම බලන්න දැන් මේ සැබෑ රත්තරන්ද කියලා එහෙම බලන්න එපා ඉතින් අන්න ඒ වට එක එක උපකරණ තියාගෙන මේ තමා මේක කරන්න උනේ. අනික එක එක කෙනා ගිලියන එක එක සයිස් කෑලි. දැන් ඔන්න එක එක ගිලිනවා මෙච්චරක් විතර යකඩ කෑල්ල. රත්තරන් කෑල්ල. මෙච්චරක් විතර රත්තරන් කෑල්ල ගිලිනවා කියලා හිතන්න. ආව් ඒක ගිහිල්ලා ඔන්න බඩු ගිලිනවා. තව එකෙක් ගිලිනවා සාමාන්‍ය මෙච්චරක් විතර රත්තරන් කෑල්ල. තව එකෙක් ගිලිනවා. දැන් අතන අර කෑල්ලට කොච්චරක් දෙනවද මේ කෑල්ලට කොච්චරක් දෙනවද? එන ප්‍රශ්න. ඔන්න ලෝහ වර්ග භාවිතයේ අවුල් ටිකක් ආවා. ඒතර මිනිස්සු කල්පනා කරා මේ ලෝහ වර්ග භාවිතය කරන්න බෑ. දැන් මිනිස්සු ටික ටික දිනුනු වෙන්න තමයි මේවා අඩුපාඩු දෙකලා වෙන වෙනේවට යන්නේ. දැන් ලෝහ වර්ග භාවිතයේ ආපු ප්‍රශ්නත් එක්ක මිනිස්සු හිතුවා ලෝහ කාසි හදාගන්න. ලෝහ කාසි. අපි ඒවට කියනවා පුතේ පූර්ණ මුදල් කියලා. ඔන්න මිනිස්සු ආවා ලෝහ කාසි වලට. ඒ කියන්නේ අර එක එක සයිස් එකට ගිනිච්ච ලෝහ කෑලි ටික එක බරකට එක හැඩයකට එක විදිහකට ලස්සනට හදාගත්තා. එතකොට අර ප්‍රශ්නේ එන්නේ නැහැ නේ. අන්න ඒක තමයි පූර්ණ මුදල්. එහෙම නැත්නම් ලෝහ කාසි. ඒව තමයි අපි ඔය කියන්නේ මසුරන්, රන් කාසි, කහවණු. අන්න ඒ වගේ නම් වලින් ආවේ ඒව තමයි. එතන රන් පවුම, කහවණු මසුරන් එක ඔහොම ඔහොම තිබ්බා. අර ඒවැය තියෙන පොඩි විශේෂ ලක්ෂණයක් ඒ කහවණු වල මසුරන් වල. ඒ කියන්නේ එහෙම නැත්නම් මේ ලෝහ කාසි වල තිබ්බ විශේෂ ලක්ෂණය තමයි පුතේ මේ ඇත්තටම ද්‍රව්‍යමය වටිනාකමක් ඒවට තිබ්බා. ඒ කියන්නේ ද්‍රව්‍යමය වටිනාකමක් තිබ්බ කියන්නේ දැන් මසුරන් එක කියලා කිව්වහම ඒක ඇත්තටම මසුරන් එකක් වටිනවා. අන්න එහෙමයි. කහවණු දෙක කියලා කිව්වහම ඒක ඇත්තටම කහවණු දෙකක් වටිනවා. අපි ඒකට කියනවා නයිසර්ගික අගයක් තියෙනවා කියන එක. මොකද වචනේ? නයිසර්ගික අගයක් තියෙනවා කියලා තමයි ඒකට කියන්නේ. ඒ කියන්නේ මුහුණත සඳහන් අගයට සමාන ද්‍රව්‍යමය අගයක් තියෙනවා කියන එක. ගහලා තියෙන්නේ පවුම් දෙක කියලා නම් ඇත්තටම මේ කාසිය පවුම් දෙකක් වටිනවා. එහෙම තමයි පූර්ණ මුදල් ආවේ. ඔන්න දැන් මුලින්ම ද්‍රව්‍යමය මුදල් වල හිටියා. ඊළඟට ලෝහ වර්ග වලට ආවා. ඊළඟට ලෝහ කාසි වලට ආවා. විවිධාකාරයේ ලෝහ කාසි පාවිච්චි කරන්න ඔන්න පටන් ගත්තා. ලෝහ කාසි වලින් පස්සේ මිනිස්සුන්ට දැන් මේ ලෝහ කාසි භාවිතය තුල ආපු ප්‍රශ්නේ තමයි ලෝහ වර්ග හිග වෙනවනේ ලෝකේ. ලෝහ කියන්නේ ස්වභාවික සම්පතක්නේ රත්තරන් රිදී අනම්මනම් ඕවා. ඉතින් මිනිස්සු ඉතින් කාසි හදන්න දිගට හරහට මේ ලෝහ වර්ග නම්මනම් ගැනීම කරන්න පටන් ගත්තා. මේ ගැනීම කරනකොට උනේ ලෝහ වර්ග හිග වුණා. දැන් ඔය ලංකාවේ වුණත් ඔය මිනිරම් පතල් නම්මනම් රත්තරන් නිදි ඔවා තිබිලා තියෙනවනේ. ඔවා ඉතින් මිනිස්සු එක එක විදිහට ගැනීම කර කර දැන් මේ කාසි හදන්නේ. එතකොට ඔන්න දැන් තියෙන ලෝහ ටික හිග වෙන්න මිනිස්සු තේරුම් ගත්ත මාර වැඩේ කාසි හදන්න විදිහක් නැහැ. මොකද කාසි ඇත්තටම වටින්න හැදුවනේ කාසි. ඔන්න දැන් කාසි හදන්න ලෝහ නැහැ. ඊළඟට මිනිස්සු කල්පනා කරා මේ වැඩේ හරියන්නේ නැහැ. ඔන්නාව කාසි හා නෝට්ටු වලට. ඔන්න දැන් මේ අපි අදටත් පාවිච්චි කරනවනේ ඔය.
සල්ලි කොළ කාසි එතෙන්ට ආවේ පුතේ මෙතනින් පස්සේ මිනිස්සු ටික ටික දියුණු වෙනකොට තේරුම් ගත්තා ලෝහ කාසි හදන්න ලෝහ නැහැ අන්න කාසි හා නෝට්ටු කියන ක්‍රමයට ආවා කාසි හා නෝට්ටු ක්‍රමය මොකද උනේ නිකන් ඇත්තටම වටින්නේ නැහැ වටිනාකමක් නිකන් කවලා එහෙම නැත්නම් නිකන් වටිනාකමක් ආරෝපණය කරලා එක එක කොළ කෑලි පාවිච්චි කරන එකනේ දැන් කරන්නේ වටිනාකමක් නැහැනේ ඇත්තටම වටිනාකමක් දීලා ඒවට නිකන් වටිනාකමක් මවලා තියෙන්නේ ආරෝපණය කරලා තියෙන්නේ රුපියල් 1000යි කියලා කොළ කෑල්ලක ගහලා තියෙන්නේ ඔය කොළ කෑල්ල 1000ක් වටිනවද ඔය කොළ කෑල්ල 1000ක් වටින්නේ නැහනේ ඒක මහ බැංකුවෙන් රුපියල් 1000යි කියලා කියලා තියෙන හින්දා 1000කට හරියන්න ගණදුණු කරන්න පුළුවන් ඒ වගේම කොළ කෑල්ලක ගහලා තිනවා 5000යි කියන. එතකොට මේක අර වගේ පහක් වටිනවා. ඒ කියන්නේ පොඩි තනිකර නිකන් වටිනකමක් මවලා විතරයි තියෙන්නේ. වටිනකමක් ආරෝපණය කරලා තියෙන්නේ. ඇත්තටම වටින්නේ නැහැ. දැන් හෙට කියන දවසේ රුපියල් 1000 කොළේ අවලංගුයි කිව්වොත්. ඔය ඔගොල්ලෝ ගාව තියෙන රුපියල් 1000 කොළ වලින් මුකුත්ම කර හැකිද? ඒ නිකම්ම කඩදාසි කැල්ලක් බවට පත් වෙනවා. අර කහවරු වසුරන්නේ එහෙම නැහැ. ඒවැ ඒ පවුන්ඩ් එකක කාසියක් නම් ඒක ඒ වගේ කාසියක් අද කොහෙරි තිබිලා අපිට හම්බුණා? පවුම් දෙකක රත්තරන් ඒකේ තියෙනවා. අද තියෙන කාසි නෝට්ටු එහෙම නැහැ නිකන් කොළ ගෑලි විතරයි. රුපියල් 5 කාසිය ගත්තාම මේක ඇත්තම රුපියල් 5ක් වටින්නේ නැහැ මේ ලෝහ ටික. 5ක් වටිනවා කියලා කියලා තියෙනවා. ඕක තමයි කාසියා නෝට්ටු වල කතාව. වටිනකමක් මවලා වටිනකමක් ආරෝපණය කරලා මිනිස්සු සල්ලි පාවිච්චි කරනවා. හරිද? එතෙන්ට නිකන් ආවා. දැන් ඒවා අපි අදටත් වැඩිපුර පාවිච්චි කරන්නේ ඕකනේ කාසියා නෝට්ටුනේ. කාසියා නෝට්ටු භාවිතයත් එක්ක යද්දී ව්‍යාපාර හැම ටික ටික දියුණු වෙනකොට ඔන්න පුතේ ව්‍යාපාරිකයෝ විශේෂයෙන් මේ මුදල් කාසි නෝට්ටුත් එක්ක ගණදෙනු කරන එකේ යම් යම් ප්‍රශ්න තියෙනවා වරදිනවා හොරු පනිනවා නැති වෙනවා ඉරෙනවා ඔයගේ ප්‍රශ්න හින්දා මිනිස්සු ව්‍යාපෘතේ බැංකු මුදල් වල බැංකු මුදල් ඒ මොකද්ද බැංකු මුදල් වලට කියලා කියන්නේ චෙක් වලින් ගණදෙනු කරන්න පටන් ගත්තා करंट अकाउंट ओपन कर लाइक व्यापारी अभी बैंक मुदल मुदल अभिभव परंपरा मुन मुदल ඉස්සරහදී වැඩිපුරම එනව ඇත්තේ මොන මුදල්ද? ඊමණි විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල් දැන් ගොඩාක් කට්ටිය ඊමණි වලට ඇවිල්ලා තියෙනවා. මේ විද්‍යුත් මුදල් වලට එහෙම ප්‍රවේශ වීම ඉක්මන් වුණානේ කොරෝනා කේස් එකත් එක්ක. දැන් ගොඩාක් අය ආතේ කාඩ් එක තමයි තියෙන්නේ. මොකද මිනිස්සු වර්තමානයේදී අන්තර්ජාලය හරහා ගණදෙනු කරනවා වැඩි විද්‍යුත් වාණිජ්‍ය කියන ගාමනේ කරලියට ඒ විද්‍යුත් වාණිජ්‍ය කටයුතු ජනප්‍රිය වෙන්න වෙන්න අනිත් එක මිනිස්සු තාක්ෂණයත් එක්ක අනුගත වෙන්න වෙන්න අන්න කාසියා නෝට්ටු චෙක්පත් මේ සේරටම වඩා මිනිස්සුන්ට ලේසි වුණා කාඩ් එක පාවිච්චි කරන්න. ඔන්න දැන් පටන් ගන්න තියෙනවා කාඩ් එකෙන් ගණදෙනු කරන්න. ඒ ක්‍රෙඩිට් කාඩ් කියලා තියෙනවා, ඩෙබිට් කාඩ් කියලා තියෙනවා, ස්මාර්ට් කාඩ් කියලා තියෙනවා, PayPal, PayPass, PayPal කියලා තියෙනවා. මේ ඔක්කොම කාඩ් පත්වල තමයි අපි පොදුවේ කියන්නේ විද්‍යුත් මුදල්. ඕගොල්ලෝ අපි වර්තමානයේදී වගේම ඉදිරියට යනකොට අනාගතයේදී ඕක තමයි කරලියට එන්නේ. තව ටික කාලයකින් කාසියා නෝට්ටු නැත්තටම නැති වෙලා යයි. දැන් රටේ අර එක එක ජන කොටස ඉන්නවනේ. પરම්පරා කීපයක් තියෙනවනේ මේ විද්‍ය රටේ. අපේ අම්මලා තාත්තලාගේ ආච්චි කිසියගේ પરම්පරාවක් තාම ඉන්නවනේ. ඔර මේ මිනිස්සු ඔය කාඩ් වලින් ගණදෙනු කරන කතන්දර එච්චර පුරු නෑනේ, පුරුදු නෑනේ. ඉතින් මේ પરම්පරාවල් ටික ටික නැති වෙන්න නැති වෙන්න අලුත් પરම්පරාව ඊළඟට ඕගොල්ලෝ ඕගොල්ලන්ගෙන් පස්සේ ඕගොල්ලන්ගේ ළමයි ඒ ළමයින්ගේ ළමයි කොහොමයි පරණ પરම්පරාවන් දෙක තුන නැති වෙනකොට කාසියා නෝට්ටු කියන දේ මෙන්න මේ වගේ වෙයි ඔය ඉස්සර තිබුණයි කියලා අපි කතා කරන්නේ කහවණු වසුරන් වගේ ඒ වගේ අනාගත කාලයකදී කතා කරයි මිනිස්සු ඉස්සර මේ වගේ කාසියා නෝට්ටු තිබිලා තියෙනවා කියන ඒක ඉතින් ඉක්මන් වුණා කොරෝනාත් එක්ක හරි දැන් හැමෝම වගේ විද්‍යුත් මුදල් භාවිතයට හුරු වෙමින් යනවා මේ වසංගතයත් එක්ක මිනිස්සුන්ට මේ සංචරණ සීමා පැනවීම සහ ඉදිරියදා දෛනික කටයුතු කරගෙන යන බැරි වීමත් එක්ක හරි දැන් ඕගොල්ලොත් අමාරුවෙන් හරි
ඔන්ලයින් බැංකින් ඔය වගේ දේවල් දැන් හදාගන්න වෙනවා ඉස්සරහට යනකොට දැන් කැම්පස් යනවා නම් එහෙම නැත්නම් දැන් නිවසේ සිට තමයි රැකියා කරන්නේ මිනිස්සු ඉතින් ඒ හින්දා පුතේ දැන් දැනට උනත් ඔගොල්ලෝ කොමර්ස් කරන ළමයි හැටියට account එකක් තියෙනවා නම් ඔයාට ඔය ඔන්ලයින් බැංකින් එහෙම දැම්ම අනේ ඕව අපි දන්නේ නැහැ ඕව පුරුදු නැකග දාලා ඉන්නපා ඒක ගුරු වෙන ඔයාලගේ තාත්තාට හරිය account එකක් තියෙනවා නම් ඔන්ලයින් බැංකින් පහසුකම් අරගෙන ඒ වැඩ ටික තාත්තාට කියලා දෙන්න හරි ඒක හැමෝටම දෙසි මොකද දැන් බලන්න මේ මාසේ වුණත් අපි ටියුට් බදා හරින වැඩේ කරා කුරියර් එකේ කුරියර් එකේ නා ගෙදට ආවම එයාට සල්ලි දුන්නාම වැඩේ හරිනේ අපි හිතමුකෝ ඕකත් බැරි වුණා කියලා කොහොමද එතකොට අපි මේ ගණදෙනුව කරන්නේ එක්ක පන්ති නොකර ඉන්න වෙනවා කරනවා නම් දැන් කොළඹ පැත්තේ එහෙම පන්ති වල දැන් අපි ඔය යාළුවෝ කියන්නේ ගොඩාක් ඉතින් එන්නේ ඔන්ලයින් තමයි ළමයි පේ කරන්නේ දැන් අපේ ගත්තොත් එහෙම ඔන්ලයින් පේ කිරීමේ හැකියාව දින ළමයි සංඛ්‍යාව අඩුයි ගොඩක් ඉන්නේ ගම්වල ළමයි හින්දා ඒ ඔන්ලයින් පේ කිරීමේ පහසුකම් තාම පුරුදු නැහැ ළමයින්ට හරි අපි පන්ති කරද්දී වුණත් අපේ ආයතන වල කාඩ් එකෙන් එවන්න පහසුකම් නැහැ. ඒවා දන්නවා. දැන් ගොඩක් තැන්වල තියෙනවා කාඩ් එකෙන් ගෙලින්ම ගෙව්වේ. දැන් ඕගොල්ලන්ට උනත් දැන් අපිට මේ සියලුම දැනට කරන දේවල් කරගන්න බැරි වුණොත් අන්තර්ජාල පහසුකම් ටික හරියට පුරුදු වෙලා තියෙනවා නම් අපිට මේ වැඩ ටික සාමාන්‍ය විදිහට කරන්නේ. කරන්න කියන්නේ දැන් හිතන්නකො ටියුට් එහෙම දෙන්නම බෑ කියලා ඕගොල්ලන්ට දැන් ගේන්න ක්‍රමයක් වෙන තියුණා කියලා. ඔයාට ඔන්ලයින් බැංකින් තියෙනවා නම් ඔයාට පුළුවන් නේ පන්ති ගාස්තු ඔන්ලයින් ගෙවන්න. ඒතකොට මට පුළුවන් නේ ටියුට් එක PDF එක ඕගොල්ලන්ට එවන්න. ඒතකොට ඔයාට තව අඩුපාඩුවකට තියෙන ගෙදරට printer එකක් ගන්න විතරයි. ගෙදරට printer එකක් ගත්තනම් PDF එකෙන් එවනවා ඔයා ටියුට් එක print කරගන්නවා ඔන්ලයින් සල්ලිලා. කිසි අවුලක් නෑ. ඊවන්නේ අර අවශ්‍ය යටිදල පහසුකම් ටිකට දැන් අපිට අඩුපාඩු. ඉතින් මේ දේවල් ටික ටික ඉතින් මිනිස්සු සම්පූර්ණ කරගනි. දැන් ඔන්ලයින් මුලින්ම පටන් ගන්නකොට ළමයි දෙඩිසේ විරුද්ධ වුණානේ ළමයි නෙවෙයි අපිත් විරුද්ධ වුණා අපි කරෙත් නැහැ මොකද ළමයින්ට බෑ ඕක හරියන්නේ නැහැ එහෙම කියන්නේ දැන් ඉතින් තුන්වැනි කොරෝනා රැල්ල වෙනකොට ඔන්ලයින් සම්බන්ධ නොවන ළමයි සංඛ්‍යාව ඉතාම සීමිත පිරිසක් ඉන්නවා ගොඩාක් ළමයි දැන් සම්බන්ධ වෙනවා ෆෝන් එකක් අරගෙන zoom map එක දාගෙන දැන් මේවට හුරු වෙන තව ඉන්නවා සුළු පිරිසක් අර සිග්නල් අනම්මනම් අපහසුතාව තියෙන ළමයි ඉතින් මේ දවස් වල රජයට විවේචන එල්ල වෙනවානේ දැඩි ලෙස ඔය සම්බන්ධයෙන් එතකොට ඔවා හරියයි Facebook වල එහෙම නිතරම දැන් ගහනවානේ ඔකට අනුරුවට ළමයින්ට ඔන්ලයින් ඉගෙන ගන්න පහසුකම් හදන්න කියලා මොනවද හදන්න කියලා කරන්න තියෙන්නේ අව ටවර් ටිකක් ගහන්න එන්නේ තියෙන්නේ ඉතින් දැන් ඩයලොග් ලා කෙසේ වෙතත් අපි ගමුකෝ SLT මොබිටෙල් රජයේනේ වැඩි අයිතිය ඉතින් ඔහම එනකොට ඕනිකමක් තියනවා නම් රජයට කරන්න පුළුවන් දැන් අර 220 ගානකට V8 ගන්නනවලු ඒ සල්ලි ටිකයි ඔය සල්ලි ටික දැම්ම නම් තව ටවර් කීයක් ගහන්න බැරිද කෝටි දෙකම හරක් තුනක් වටින වාහන 200 ගානක් ගන්නනකොට ටවර් ගැහුව හැටි ගමකට එක ගන්න හරි ඉතින් ඕව හැදේ කියලා මම ඉස්සරහදී ඕව හැදෙනවා මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නනේ රජයක් ඉන්නේ රජයට ඕව සිද්ධ කරන්න වෙනවා හරි අතීතයේදී ෆ්‍රී වයිෆයි කලාපනම්ම නම් හදනවා කියනකොට මිනිස්සු hina වුණානේ අර කවුද රනිල් වික්‍රමසිංහට ඉතින් ඒවා ඕනි ඇත්තටම රටක ෆ්‍රී වයිෆයි දෙනවා අරම්මනම් කියනකොට නිකන් මිනිස්සු යවුවා වයිෆයි කන්නද ආ ඕවා මිනිසුන්ට වැඩක්ද වයිෆයි ආලඩු කරලා දෙන්න එපා ඉතින් දැන් අපි මේ යුගයට ඇවිල්ලානේ දැන් මේ වෙද්දි වෙලාදනින්ම එන්න උනානේ කොරෝනාත් එක්ක ඔයිකින් අර දේශපාලන වේදිකාවල කියන කතා නිසා ඉතින් ප්‍රායෝගිකව කරනවද නැද්ද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඡන්දේ කාලේදීනේ ඔය හැම එකම ඌවා කියන්නේ. ඇත්තටම හැදුවා නම් ඒ කාලේ ෆ්‍රී වයිෆයි කලාම ඒකේ ප්‍රයෝජනේ අදා අපිට 100%ක් ගන්න තිබ්බට. ඔයත් ඉතින් ඒක කීමට කිව්වට එයා කරේ නෑ. ගොඩක් එහෙම නෙවෙන්නේ දේශපාලඥයෝ කියනවා කරන්නේ. ඉතින් කොහොම ඉස්සරහට යනකොට ඔය සිග්නල් අපහසුතාව දින ළමයින්ට ඒවත් හරියයි. එතකොට ඔන්ලයින්ම තමයි සේරම ගෙලෙන්නේ. ඒත් එක්කමයි විද්‍යුත් මුදල් භාවිතය වේගයෙන් ජනප්‍රිය වේගෙන යනවා. දැන් අපි වර්තමානයේදීම අපි උනත් අතේ සල්ලි නැහැ ගේ කොයි ලාවක. සමහර වෙලාවට මේ බුලත් ටිකක් ගන්න රුපියල් 20ක් නැ මංගා. මොකද හැම එකම කාඩ් එකකින් කරන්නනේ බලාගෙන ඉන්නේ. තෙල් ගහන්නේ සෙඩ් එකෙන් කාඩ් එකදී.
විදෙට් ටෝනි කරන බඩු ගන්නව නම් දැන් ඉතින් ෆුඩ් සිටි විතරක් නෙමෙයි පොඩි පොඩි කඩවල කාඩ් එකෙන් ගෙවන්න පුළුවන්. ගමේ කඩවල පුළුවන්. ආ ඉතින් ඔන්න කාඩ් එකෙන් බඩු ගන්න. කොයින් හරි ගින් කෑවොත් ඉතින් කෑම කඩේ එකත් ගොඩාක් ඒවා දැන් කාඩ් එකෙන් පේ කරන්න පුළුවන්. ඉතින් හරි ලේසි. සල්ලි හා මෙහා ගිනියන අවදානමක් නැහැ. වැඩේ ලේසි. එහෙනම් පුතේ ඔයගොල්ලෝ කොමර්ස් කරන ළමයි හැටියට ඒවා ප්‍රායෝගිකව මට කියලා දෙන්නත් පුළුවන් ඕන්න. මේ පාඩමේදී අපි මොනක් දේවල් ඉගෙනත් ගන්නවා. ඔයගොල්ලන්ගේ ෆෝන් එකට තාත්තගේ හරි කාගේ හරි account එකක් නම් තියෙන්නේ. People's Bank එකේ නම් account එකේ තියෙන්නේ People's Wave කියලා තියෙන app එකක් ඒක ගන්න. එතකොට commercial එකේ නම් තියෙන්නේ ඒගොල්ලන්ගේත් app එකක් තියෙන. හැම බැංකුවකම ලංකා බැංකුවේ මේ හැම එකේම app එකක් තියෙන. දැන් මේ කියන්නේ People's ලගේ app එක. හරි හරි ලේසි මේවා. සියලු ගණතුණු බෙදෙට්ට වෙලාම කරේ. ඉතින් ඒව ගන්න. හරි. හැම බැංකුවකම app තියෙන ලංකා බැංකුවේ තියෙන. එතකොට ෆ්‍රී ලෝඩ් දාගන්න. හරි. ලයිට් බිල් වතුර බිල් ගෙවන්න. account එකකින් account එකකට සල්ලි දාන්න. ඩයලොග් ටීවී වලට ගෙවන්න. රවුටර් වලට එන බිල් ගෙවන්න. ඔක්කොම ෆෝන් එකකින් කරේ. හරි. සල්ලි ගන්න බැංකු දුවන්න. ආ ATM මැෂින් ගාව රත්යාදු වෙන්න. කවුත් ඕනේ නැහැ. ඔයාට account එකක් නැතුව ඇති. විතර අම්මා තාත්තට තියෙනවා නම් ඒ app එක අරගෙන ඒව හඳුන්වලා දිර පහසුකම් හදලා දැනගෙන තියාගන්න. හදිසියකට හරි ඕනි වෙනවනේ. දැන් අම්මා තාත්තට උනත් හදිසිය මොනවා හරි දෙයක් කරගන්න අරයට මෙයාට සල්ලි දාන්න ඕවට මේ සංචරණ සීමාවසේ බැංකුවලු වන්න වෙනවනේ. දැන් ඕගොල්ලන්ට කුරියර් එකෙන් ටියුට් එකගෙන වරුවාම අනිවාර්යයෙන්ම ඔන්න කවුහට් ටවුන් එකට ගිහිල්ලා බැංකුවෙන් සල්ලි අරන් ඉන්නේ. මොකද ගෙදර සල්ලි නැහැ එකපාරට මේ ටියුට් එකන වරුවාම 23ක ටියුට් ගන්න. ඉතින් බැරි වෙලා හරි ඔන්ලයින් බැංකින් තිබ්බනම් ඔගොල්ලන්ට කියන්න තිබ්බා අපි ඔන්ලයින් සල්ලි ළමයි එහෙම කරා කිව්ව දෙනෙක් මම අර හැමෝටම කරන්න එපා කිව්වේ පැටලෙන හිඳ කුරියර් එකෙන් කට්ටියකට එහෙම බෑනේ සමහර ළමයින්කින් දාලා තිබ්බා එලිම ෆෝන් එකෙන් මගේ account number එක ගහලා සල්ලි දැම්මේ එතකොට මම ඒ ළමයට ගාස්තුව ගහන්න නැතුව ඩියුට් එක යවනවා කුරියර් එකෙන්ම යවනවා ඉතින් බලන්න ලේසි account දුවන්න ඕනේ ඒව හදාගන්න එතකොට කාඩ් එක පාවිච්චි කරන එක ඒව හදාගන්න මැෂින් වලින් සල්ලි දාන්න ඒක පුරුදුයි කොහොමද අපි අවිල්ලා තාක්ෂණයත් එක්ක අනුගත වෙන්න ඕනේ විශේෂයෙන් කෝස් කරන ළමයි හැටියට දැනගෙන ඉන්නවා අපේ සබ්ජෙක්ට් එකේ අපේ තියරි එනේ ඔක එහෙම කරන්න ඊට අමතරව ඉතින් දැන් ගොඩක් වෙලාවට දැන් දෙමෝපිය වාතේ සල්ලි නැති ප්‍රශ්නේ තියෙන්නේ ඔන්ලයින් පන්තිවලදී ඔය මොකද පැකේජ් එහෙම ගන්න දාගන්න අඩු පිළිවෙලකින් මේ වැඩේ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා දැන් සමහර ළමයි දන්නේ නැති කමට ඔයේ සල්ලි වීදම් කරගන්න ඒකට කපා ගන්න දැන් ඔය මොබිටෙල් ඩයලොග් හා හැම එකම තිනවා මේ පැකේජ් සූ පැකේජ් එක. මේ 150ද කොහෙද නෙවෙන්නේ? ඒක දාගත්තා. තව තිනවා සෝෂල් මීඩියා පැකේජ් හැම එකම තියෙනවා. දැන් මොබිටෙල් ලගේ තිනවා නාන් ස්ටොප් ලොක්කා කියලා එකක් තියෙනවා. ඒක දාගත්ත ගමන් YouTube, WhatsApp, Facebook ඔක්කොම 200 ගන්නත් කොහෙද යන්නේ මාසෙට මෙච්චරයි. එතකොට අපි ඉතින් උත්තරේ 300යි අතෙන් 150 450. රුපියල් 450න් මාසේ data වියදම ඉවරයි. එච්චරයි ඔය 50 50 කාඩ් ගෙනලා හුරු හුරු දදාදා ගලනකොට තමයි වැඩිපුර යන්නේ. ඉතින් මම කොච්චර පන්ති ටිකක් කරනවද? මම දාගන්නේ ඔය සූම් පැකේජ් එක. ඒ ඇති මට මාසෙට. එහෙම කිය ඔයගොල්ලන්ට ඇති වෙන්නේ මේ අනිවා. එහෙම දාගන්න. තව ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් ගන්න තියෙන උපකරණයක් තමයි printer එක. ඔක්කොම online ගෙන්න ගන්න පුළුවන්. online order කරලා ගෙන්න ගන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යුත් මුදල් ඕනේ. printer එකක් වගේ ඉතින් මේ හරි වටිනවා. වටිනවා කියන්නේ ඉදිරියේදී වැඩ කරගෙන යද්දි PDF වලින් එහෙමනේ ගොඩක් දේවල් අපි එවන්නේ දැන් paper class එකේ paper එවනවා PDF. ඉතින් printer එකක් තියෙනවා සුසුකාල print out එකක් ගත්ත හැකි. මූලික පිරිවැය විතරයි ළමයි ඔය වැඩි. දැන් printer එකක් මම ගිය සතියේ ගෙන්න ගත්ත මේ අපේ ගොඩේ කෙනාගේ මොන්ඩිසෝරි වැඩවලට 14000යි. color print out ගන්නත් පුළුවන් black and white ගන්නත් පුළුවන්. online order කරා අද order කරා නම් හෙට වෙද්දී ආවා. යන සල්ලි දානේ වේම ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඩෙබිට් කාඩ් එකෙන් කරන්න ඕනේ. ඒ රුපියල් 14000 ලොකු ගාණක් ළමයින්ට එකපාරට ඒ 14000 ගියාට කඩවල් වලින් print out ගන්නකොට එකකට රුපියල් 10ක් විතර ගන්න ඕනේ. කාලයක් යනකොට එහෙම එහෙම ගන්නකොට ගන්නකොට 14000ට වඩා ගිහින්. අනික මහන්සි අවදානම පහසු ඒත් එක බැලුවාම එකපාරේ එහෙම ගාණක් දුන්නට ප්‍රශ්නයක් නැහැ. සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා ඉදිරියේදී. මේ අධ්‍යාපන කටයුතු කරත් ඊළඟට ඩේටා කාඩ් දාගෙන යන ළමයින්ට
තව පිළිවෙල ඉතුරු කරගත්ත හැකි රවුටර් එකක් ගත්තොත් ඔයිට වඩා ලේසි එකට ඉතින් රවුටර් කිව්වහම ඩයලොග් රවුටර් ගොඩාක් සිග්නල් නැති කේස් තියෙනවනේ මොඩෙල් එකක් තියෙන්නේ SLT ටිකක් හොඳයි ඊට අමතරව ගන්න පුළුවන් නම් එක රුපියල් 14000ක් විතර වෙනවා තව රවුටරයක් තියෙනවා ඕඩිසිම් එකක් දැන් මේ අවශ්‍ය අය ඉන්නවා නම් මගෙන් ඒ තොරතුරු ඉල්ලන්න මම දෙන්නම් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් මේ දෙකම ගෙනහල්ලා දෙනවා ඕනිසිම් එකක් දැන් මේ රවුටරේ ගණන් හැබැයි තින් ඕනිසිම් එකක් අපිට සිග්නල් තියෙන්නේ එයාටද හද්ද ඩයලොග්ද මොබිටෙල්ද ඕනි එකක් දාගෙන පාවිච්චි කරන්නේ. ඒතර මූලික පිළිවෙල වැඩි වුණාට පස්සේ වැඩි ලේසි. අර 1500 2000 රවුටර අරගෙන සිග්නල් නැහැ. ඒ තියෙන එකේ පාවිච්චි කරන්නේ. දැන් ඩයලොග් රවුටරේට වෙන සිම් එකක් දාන්න බෑ. ඒ වගේ තියෙනවා. ඉතින් ඒ වගේ අඩුපාඩු ටික හදාගෙන අපිට මේ ක්‍රමයක් එක්ක තව සෑහෙන කාලයක් යන්න වෙනවා. මේ කොරෝනා හින්දා එකක් අනිත් එක ඉතින් මේ ක්‍රමයට අනුගත වුණාට පස්සේ ළමයින්ටම හිතෙයි අනේ පන්ති ගානේ රැස්තිය දුන්නට වඩා මේක හරි ලේසියි කියන. එතකොට අපි ඉදිරියේදී ඔන්ලයින් පන්ති කොහොමද කරන්නේ? සාමාන්‍ය පන්ති තිබ්බත් ඔන්ලයින් කරනවා. හරි. එතකොට තමන්ගේ ලංකාවේ කැමති ගුරුවරයෙක් එක්ක සම්බන්ධ වෙලා වැඩේ කරගෙන ගියහැකි අනික ලේසි වියදම ඉතුරුයි. හරි. පන්ති යනවට වඩා සෑහෙන වියදම ඉතුරුයි මේ ක්‍රමයත් එක්ක වෙනවා. හරි. අපිට ඒ වැඩක් නැහැ. දැන් මම මේ කිව්වේ මේ විද්‍යුත් මුදල් භාවිතයට ආපු කතාව. වර්තමානයේදී මිනිස්සු විද්‍යුත් මුදල් භාවිතයට එන එක මං කිව්වේ ඉක්මන් වුණානේ ඔන්න ඔය කොරෝනා තත්ත්වයත් එක්ක. ඒ කියන්නේ ඔන්ලයින් ගනුදෙනු කිරීමත් එක්ක. මෙහෙම තමයි පුතේ මුදල් විකාශනය වෙච්ච විදිහ. මුදල් විකාශනය වුණේ එහෙම. හරි. මුලින්ම ද්‍රව්‍ය මේ මුදල් වල හිටියා. ලෝහ වර්ග වලට ආවා. ලෝහ කාසි වලට ආවා. කාසි හා නෝට්ටු වලට ආවා. බැංකු මුදල් වලට ආවා. විද්‍යුත් මුදල් වලට ආවා. හරි. ඔන්න හරි. ඒක හරි. ටූට ගන්නකොට ටියුට් එක ටියුට් එක ගන්න ටියුට් මුදල් ටියුට් එක නේ මේකේ එවලත් ටියුට් එක නැති ළමයින්ට මම වීඩියෝ එක දානවා ටියුට් එක ලැබුණාම පස්සේ කතා කරන්න පුළුවන් එක මුදල් අර්ථ දැක්වීම තියෙනවා මුලින්ම මුදල් කියන එක කොහොමද අර්ථ දක්වන්නේ හරි අපි මෙතෙන්දී ඒ අර්ථ දැක්වීම කරා මිනිස්සුන්ට ඕන වුණා වාණ්ඩ මාරු කරගන්න ඒකෙදි මිනිස්සු අතරමැදි මාධ්‍යයක් විදියට මොනවා හරි දෙයක් පාවිච්චි කරා හැමෝම පිළිගන්න දෙයක් අපි ඒකට තමයි කිව්වේ සල්ලි කියලා එහෙනම් ලියන්න වාණ්ඩ හා සේවා හෝමාරුවේදී වාණ්ඩ හා සේවා හෝමාරුවේදී අතරමැදි මාධ්‍යයක් වශයෙන් බාණ්ඩහා සේවා උමාරුවේදී අතරමැදි මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් අතරමැදි මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් මුදල් ලෙස හඳුන්වයි පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් මුදල් ලෙස හඳුන්වයි පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් මුදල් ලෙස හඳුන්වයි මුදල් ලෙස හඳුන්වයි පොදුවේ පිළිගන්නා ඕනෑම දෙයක් මුදල් ලෙස හඳුන්වයි මුදල් ලෙස හඳුන්වයි හරි මුදල් ලෙස හඳුන්වයි ඊළඟට තියෙනවා මුදල් විකාශනය වෙච්ච හැටි නෑ හෝමාරුව සඳහා මුදලේ අවශ්‍යතාවය මොකක්ද මිනිස්සුන්ට මුදල් භාවිතයකට යන්න උනේ ඇයි ඒ කියන්නේ මේ අහන්න දැන් හෝමාරු කටයුතු වලදී මුලින්ම මිනිස්සු කරේ බාණ්ඩ හෝමාරුවනේ ඒ බාණ්ඩ හෝමාරුවේ හිටපු මිනිස්සු මුදල් භාවිතයකට ගියේ ඇයි? ඒකයි ප්‍රශ්නේ. එහෙනම් හෝමාරු කටයුතු මුදල් නැතුව කරන්න බැරිද? මොකද්ද මුදල් අවශ්‍ය උනේ ඇයි? ඇයි ඇත්තටම මුදල් කියන දේ මිනිස්සු හොයන්න පටන් ගත්තේ? මුදල් කියන දේක අවශ්‍යතාවය මිනිස්සුන්ට ආවේ ඇයි? බාණ්ඩ හෝමාරුවේ තිබිච්ච ප්‍රශ්නෙකින්. බාණ්ඩ හෝමාරුව හොඳට කරගෙන යන්න පුළුවන් කම තිබ්බනම් මිනිස්සු මුදල් භාවිතයකට එන එකක් නැහැ.
ඒක ඇති වෙච්ච ප්‍රශ්න හින්දා තමයි මිනිස්සු මුදල් භාවිතයකට ගියේ. හරිද? මුදල් භාවිතයේ පෙර පැවතියේ වාණ්ඩ වෝමාරු ප්‍රමේයයි. මේ පැවති නොයෙකුත් ගැටලු නිසා වෝමාරුවේදී අතරමැදි මාධ්‍යයක අවශ්‍යතාවය පැන නැගුණි. එම නිසා මුදල් භාවිතයට මිනිසා යොමු විය. මිනිසු මුදල් භාවිතයකට ගියේ ඒකයි. ඒ අනුව අතීතයේ සිට වර්තමානයේ දක්වා මුදලේ විකාශනය අධීරයන් පහත පරිදි හඳුනාගත හැකියි. මුදල් විකාශනයේ වෙච්ච හැටි දීලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික මම එකින් එක පැහැදිලි කරා. මුලින්ම තිබ්බා ද්‍රව්‍යාත්මක මුදල්. ටියුට් එක කියවන ටියුට් එක දිහා බලාගෙන කොමාරු මාද්ද ලෙස විවිධ වකවානු වල ද්‍රව්‍ය භාවිත කිරීම මෙන්න අදහස් වේ. සිප්පිකටු දුම්කල ඇද්දල ලුණු ආදී දේවල් මෙසේ භාවිත කර ඇත. ලෝහ වරක භාවිතයට ගියායි ගාවට හුවමාරු මාධ්‍යය තුළ නයිසර්ගික වටිනාකමක් තිබිය යුතු වෙන පිළිගැනීම මත පසුකාලීනව රන් රිදී තඹ ආදී ලෝහ වර්ග මුදල් ලෙස භාවිතා කිරීමට මිනිසා වෙළමි. ලෝහ වර්ග භාවිතයේදී කුඩා වටිනාකම් වලට ගැළපෙන පරිදි ලෝහ සකස් කිරීම දුෂ්කර වේ. ගණදෙනු වලදී ලෝහයේ බර පිරිසිදුකම යනාදිය සහතික කළ යුතු වී ඒ සඳහා බර කිරීමේ තරාදී පිරිසිදු බව මනින උපකරණ ළඟ තබා ගැනීමට වෙළඳුම්ට සිදු විය. මේ නිසා විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත කාසි නිපදවා භාවිත කරන ලදී. ඒ කියන්නේ මේ දෙකම එකට කරලා තමයි ටියුට් එකේ තියෙන්නේ. මොකද මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. ලෝහ වර්ග භාවිත කරපු එකයි ලෝහ කාසි භාවිත කරපු එකයි. අර නිකම්ම නිකන් ලෝහ කෑලි පාවිච්චි කරපු එක ලෝහ වර්ග. ඒක නියමිත බරකට හැඩයකට කපාගෙන කරගෙන පාවිච්චි කරපු එක ලෝහ කාසි. දෙකම එකවල. ඊළඟට ගියා කාසි හා නෝට්ටු වලට. වෙළඳ ගණඳුළු පුළුල් වල විට මුදල් වල අවශ්‍යතාවයේද වැඩි වී මේ නිසා පූර්ණ මුදල් නිපදවීමට අවශ්‍ය ලෝහ හිගවි. එබැවින් කාසි හා නෝට්ටු භාවිතයට මිනිසා පෙළඹුණි. උනතෙන්ට ගියා. ඊළඟට බැංකු මුදල් වලට ආවා. මුදල් භාවිතය හා ළඟ තබා ගැනීම අවදානම් වීම කරදරකාරී වීම නිසා චෙක්පත් භාවිතයට ගැනීම බැංකු මුදල් ලෙස හඳුන්වයි. මේ බැංකු මුදල් වලට ආවා කියන එකේ තේරුම තමයි චෙක්පත් භාවිත කරන්න පටන් ගත්තා කියන එක. විද්‍යුත් මුදල් වලට ගියායි ගාවට. ගණදෙනු වලදී භාවිත වන ණය කාඩ් හර කාඩ් පත් වැනි ප්ලාස්ටික් කාඩ් පත් විද්‍යුත් මුදල් ලෙස හැඳින්වේ. මේවා ආදේශ මුදල් ලෙසද හඳුන්වයි. හරිනේ. නැහරි. ඊළඟට අපිට දිනන පුතේ මේ හොඳ මුදලක ලක්ෂණ කියලා. හොඳ මුදලක ලක්ෂණ. දැන් ඔය එක එක කාලයේ මිනිස්සු එක එක මුදල් වලට ආවනේ කියන්නේ අපිට පේනවනේ. මුලින්ම ද්‍රව්‍යමය මුදල් වල ඉඳලා ලෝහමය මුදල් වලට ඇවිල්ලා කාසියා නෝට්ටු ඔහොම ඔහොම මිනිස්සු ආවනේ. එතකොට ඇයි ඒව මිනිස්සු ඇතෑරියේ? ඇතෑරියේ ඒවල තියෙන අඩුපාඩුයි. යම් කිසි මුදලක් හොඳ මුදලක් වෙන්න නම් ඒකේ තියෙන්න ඕනේ ලක්ෂණ තියෙනවා. දැන් කාලයක් තිස්සේ එක දිගටම භාවිත වෙවි තිබ්බ මුදල තමයි කාසියා නෝට්ටු. තාමත් තියෙනවනේ. ඒ කියන්නේ ඒකේ ඔය හොඳ මුදලක ලක්ෂණ ගොඩක් හරි ඒකේ තියෙනවා ඒක. මේ වෙන ඒව අඩුයි. ඒ නිසා තමයි ඒව ඉක්මනට ඉක්මනට මිනිස්සු අතෑරි. එතකොට අපි දැන් මෙතන ඉගෙන ගන්න ඕනේ හොඳ මුදලක් නම් තිබිය යුතු ලක්ෂණ පහක් හයක් මෙතන උගන්වන්න. පුතේ හොඳ මුදලක් නම් ඒකේ තියෙන්න ඕනේ විශේෂම ලක්ෂණේ. ප්‍රධානතම ලක්ෂණේ තමයි පොදු පිළිගැනීමක් තියෙනවා. ඒ කියන්නේ හැමෝම පිළිගන්න දෙයක් වෙන්න ඕන. ඔන්න හොඳ මුදලක් නම් ඒකේ තියෙන්න ඕනේ විශේෂම ලක්ෂණේ තමයි මොකද්ද? පොදු පිළිගැනීමක් තියෙනවා. පොදු පිළිගැනීම. පොදු පිළිගැනීමක් තියෙනවා. දැන් ඔය ඉස්සරම ඔය තිබුච්ච සිප්පිකටු දුම්කල ඇද්දල ඔය වගේ දේවල් වල ඕපනේ කේස් එක උනේ. ඒද සිප්පිකටු සල්ලි හැටියට කට්ටියක් පිළිගන්නවා කට්ටියක් ඒක සල්ලි විදියට පිළිගන්නේ කැමති නැහැ. කට්ටියක් ඇද්දල කියන එක පිළිගන්නවා කට්ටියක් ඇද්දල පිළිගන්නේ නැහැ. ඒක තමයි මිනිස්සු ඒවා ටික ටික ඇතහැරී රට්ටක් ගන්න. හොඳ මුදලක් නම් හැමෝම පිළිගන්න දෙයක් වෙන්න ඕනේ. දැන් කාසියා නෝට්ටු එහෙමනේ. කවුරුවත් දැන් රුපියල් 1000 කොලයක් කිව්වහම නෑ නෑ ඕක 1000ක් නෙවෙයි කියලා කවුරුත් කියන්නේ නෑ. 1000 කොලේ 1000ක් විදිහට හැමෝම පිළිගන්නවා. මොන කඩේකට ගියත් අපිට ඒක දීලා බඩු ගන්න පුළුවන්. කොහරි කඩේකට ගියහම කියන්නේ නෑ නේ ඕක 1000ක් කිව්වට මම පිළිගන්නේ නෑ ඕක 1000ක් හැටියට. එහෙම කවුරුත් කියන්නේ නෑ. රුපියල් 1000 නම් 1000යි. ඒක හැමෝම පිළිගන්නවා. අන්න ඒක පොදු පිළිගැනීම තියෙනවා. අනික තමා එහා මෙහා ගිනියන්න ලේසි වෙන්න ඕන. රැගෙන යාමේ පහසුව තියෙනවා.
රැගෙන යාමේ පහසු ඒ කියන්නේ පුතේ ගිනි යන ලේසි වෙන්න එපා දැන් ඒක අර හිතන්නකෝ අර ඇද්දල ලුණු සිප්පි කටු දුම් කළ ආ ඕවා සල්ලි වෙලා තිබ්බ කාලේ හරි අමාරුයිනේ ගිනි යන්නේ ඒකට වෙනම මහන්සියක් වෙන්න එපා සල්ලි ගිනියන්න ඇද්දල කර ගහගෙන යන්න ඕනේ සිප්පි කටු මළු අරන් යන්න ඕනේ මල කරදරේ දැන් ලෝහ වර්ගත් එහෙමනේ බරයිනේ දැන් කාසියා නෝට්ටු වල ඔය දුර්වලතාවය අඩුයි හරි ලේසිනේ ගිනියන්න ඒකනේ තාම කාසියා නෝට්ටු භාවිතයේ තියෙන්නේ එක එක සල්ලි කොලා අනුව ගත්තහම අපිට ඕනි ගාන හරි ලේසියෙන් ගිනිච්ච හැකිනේ දැන් පාරේ මිනිස්සුෙක් යනකොට අපිට පේන්නේ නැහැ නේ මිනිස්සුයා ගාව සල්ලි කීයක් තියනවද කියලා පේන්නේ නැතුව ගිනියන්න පුළුවන් හරි ලේසි බර නැහැ ප්‍රශ්නයක් නැහැ දැන් රුපියල් ලක්ෂයක් කියන එක මෙහෙම උන්ඩි කරගෙන ගිහ හැකිනේ අතේ රුපියල් ලක්ෂය මේ ඉතින් 5000 වල වලින් ගත්තොත් කීයද 20යි මෙහෙම රෝල් කරලා මෙහෙම තියන් ගිහ හැකි හරි ලක්ෂ දෙකක් අරන් ගිහ හැකි අතේ लक्ष्य ඉගෙන පහසුවෙන් එහා මෙහා ගිනියාමේ හැකියාව තියෙනවා. කාසියානෝ තුනේ කොහොමද මුදලක තියෙන්න ඕනි ලක්ෂණය. හරි ලේසියෙන් ගිනියන්න පුළුවන්. හරි. අනික තමයි හඳුනා ගැනීමේ පහසුව. හඳුනා ගැනීමේ පහසුව. ඒ කියන්නේ මුදේ ටග් ගාලා අඳුර ගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න සල්ලි කොලයක් ගත්තහම ओके में चूड़ी कैलर देख कर ऐसी नहीं अभी दानव ने मेरे की ये बोले आते कि सी आते पनाहत दाहत दे दाहत पंदाहत सब कुछ का लंदुर करते हैं कि एक होता है मतलब लक्षण है साली बोले आप हम बुना हम निकाम में उड़ा टाल लाले टोट चेक कर कहाँ हिम वाले नोन ने अरे निकाम में साख कोई निकाम पीटीम पे बुना පොදු පිළිගැනීමක් තියෙන්න ඕන. ගිනියන්න ලේසි වෙන්න ඕන. අඳුර ගන්න ලේසි වෙන්න ඕන. කල් පැවැත්ම. දැන් අර ද්‍රව්‍යමය මුදල් වල එහෙම ඕකනේ ආපු ගැටලුව තියාගන්න බෑනේ. සිප්පි කටු දුම් කළ ඇද්දල ලුණු මේවා මහ ලොකු කාලයක් තියාගන්න බෑනේ සල්ලි වුණාට. දැන් ලෝහ නම් අවුලක් නෑ තියාගන්න පුළුවන්කම තිබ්බ කියමුකෝ. කාසියා නෝට්ටුත් එහෙම නේ ළම බලන්න දැන් ආච්චිලා ගාව එහෙම තියනවා රෙද්ද ගැට ගහගෙන මේ ආදි කාලේ තල්ලි ආච්චි තරුණ කාලේ ඉඳලා එහෙම මෙහෙණි කුතු කරපු සල්ලි පෙට්ටකම් වල දාගෙන රෙද්ද ගැට ගහගෙන අමහරාය වල දාලා පොළොව හරලා වල දාලා හරි ගමන් නැ තියන් ඉන්නවා එන්න තරුණ කාලේ ඉඳන් ඉතුරු කරපු සල්ලි මුකුත් වෙලා නැහැ කාසි නම් දැන් හිටපු ගමන් පොළොව කොටන කොටත් හම්බ වෙනවා සතේ දෙකේ කාසියෙන් බලන්න මුකුත් වෙලා නැහැ අන්න කල් කරත් නරක් වෙනවා පිළිනි වෙනවා මොන වෙනවා එහෙම නෑනේ එහෙම කේස් නෑ දවගලන්ට උදේට අම්මා සල්ලි දෙනකොට මොනහට හරි ආ 100යි 200යි ආයේ 20 පිළිනි වෙලා කියලා ඔහොම විසිකනවාද එහෙම දැන් සල්ලි වල එහෙම එකක් නෑ දැන් අනික් කඩදාසි එහෙම නෑනේ දැන් නිකන් මොකක් හරි කොල කෑල්ලක් ඔයගොල්ලන්ගේ පන්ති කාඩ් එක ගැන හිතන්නව තම හරි උන්ගේ පන්ති කාඩ් තියනවා කෙලින්ම නිකන් රෙදි හොදන්නවා වගේ හොදලා එනවා හරි තම හරි ඒවා දෙකට පැනිලා බොඳ වෙලා පේන්නේ ආ රොසල් ගිහිලා පන්ති කාඩ් එහෙම උස්සන්නේ. හැබැයි බලන්නකෝ සල්ලි කොල කොච්චර එහෙම එහෙම වුණත් මුකුත් ලේසියකට වෙන්නේ නැහැ. ඉරුවෝ తిරෙනවා ඒක හරි. මං අහන්නේ ඉතින් අර නිකන් පණ්ඩක් නැති නිකන් දිනන නිකන් පණ්ඩරල් වගේ වෙච්ච සල්ලි කොල. හැබැයි ඉතින් ගන්නව කඩවලට. ආන්. ඒක හොඳ මුදලක ලක්ෂණයක් කල් පැවැත්ම කියන එක. හරි. ඒක තියෙනවා කාසියා නෝට්ටු වල විශේෂයෙන්. දැන් මොනවාද අපි මේ කතා කරන්නේ මේ හොඳ මුදලක තිබිය යුතු ලක්ෂණ. යම්කිසි මුදලක් හොඳ මුදලක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ තියෙනවා. ඒකනේ මේ කතා කරන්නේ. හොඳ මුදලක ලක්ෂණ. පොදු පිළිගැනීම, රැගෙන යාමේ පහසුව, හඳුනා ගැනීමේ පහසුව, කල් පැවැත්ම. අනික තමයි අනුකරණය දුෂ්කර වීම. එගිය හොඳ මුදලක් නම් පුතේ ඒකෙන් හොර සල්ලි ගහන්න බැරි වෙනවා. අනුකරණය කිරීම අමාරු වෙනවා. එහෙමනම් තමයි ඒක හොඳ මුදලක් වෙන්නේ. අනුකරණය කරන්න ලේසියි නම් ඒක හොඳ මුදලක් විදිහට පිළිගන්න
අනුකරණය කරන්න අමාරු නම් තමයි මේ හොද මුදලක් කියන්නේ. දැන් බලන්න දැන් ඔය සල්ලි හොර සල්ලි හැම සුසුසු ගාලා අහුවෙන්නේ ඒකෙන්. ලේසි එකට බෑ මේ හොර සල්ලි ගන්න. අහුවෙන ගොඩක් වෙලාවට. දැන් හොර සල්ලි ගන්න ලේසි සල්ලි කොළ කීපයක් තිබ්බා. දැන් ඒව ඒකනේ නැත්තේ. ඉස්සර තිබ්බා 200 පොලි. ඒක අපිට මතක ඇති කාලේ තිබ්බා 200 පොලි. මේ ඉටි කෝලයක් වගේ පොලයක් විනිවිද පේන පොලයක්. 200 ආයි ඕගොල්ලන්ටත් මතකයි 2000 කෝලේ අර තඩි කෝලේ කොටම් කෝලේ අතර එන සයිස් කෝලේ අතර බර්ත් එකේ දා ගන්නත් බෑ ධාතු වේ දා ගන්නත් බෑ මොකවත් බෑ පත කෝලේ අන්න ඒක ඒවනේ නේද ඒ නැත්ති ඇයි ඒ නැත්ති ඒව හොරසල්ලි ගහන්න ලේසි ඉඳ තමයි ඒව භාවිතයෙන් අයින් කරලා තියෙන්නේ 2000 අයින් කරලානේ 5000 ගෙනා හරි අන්න බලන්න අනුකරණය දුෂ්කර වෙන්න ඕනේ හොඳ මුදලක් නම් හොරසල්ලි ගහන්න බැරි වෙන්න අමාරු වෙනවා අනික තමයි කුඩා කොටස් වලට බෙදීීමේ පහසුව කුඩා කොටස් වලට බෙදීීමේ පහසු ඒ කියන්නේ පුතේ මෙහෙමයි දැන් අර හොඳ මුදලක් නම් කුඩා කොටස් වලට බෙදෙන එක ලේසි වෙන්න ඕනේ කුඩා කොටස් වලට බෙදනවා කියන්නේ ඉතින් අපේ වචනයෙන් කියනවා නම් මාරු කරන්න ලේසි වෙන්න ඕනේ කියන්නේ කොයි කියන්නේ දැන් ඉස්සර තිබ්බ සිප්පි කටු දුම් කළ ඕවා කොටස් වලට වෙන් කරන්න බෑ ලෝහ වර්ගත් ඉතින් ඕක කපලා කොටලා වෙන් කරන්න අමාරු වෙන ඒවට ආයුධ උපකරණ එපේ කාසියා නෝට්ටු එහෙම නැහැ නේද රුපියල් 1000ක් ගත්තහම තනි කොලයක් නම් 1000යි 500 කොල වලින් නම් 2යි 100 කොල වලින් නම් 10යි මාරු කර හැගෙන වෙන්ගෙන් කර හැගෙන හරි ඒක තියෙන්න ඕනේ හොඳ මුදලක් නම් කුඩා කොටස් වලට බෙදීීමේ පහසු දැන් චූට්ටක් ඉතින් ওই தত্ত্বය 5000 කොලේ තමයි නැත්තේ ඒත් ඉතින් වර්තමානයේ මිල මට්ටම සහ ඝනදුරු ප්‍රමාණයත් එක්ක තමයි 5000 කොලේ හඳුන්වලා දීලා තියෙන්නේ අර ඉතින් සම් යම් යම් තැන්වලදී කුඩා කොටස් වලට බෙදීීමේ පහසුව 5000 කොලේ පොඩ්ඩක් සීමා වෙනවා. දැන් හදිසියේ උදේ පාන්දර බස් එකට නගලා රුපියල් 25යි ගාන 5000ක් දීලා වොන්දොස්තර. ඌ ඉතින් හවසේ පැය තුන සල්ලි දෙන්නේ එතකොට. මේ වගේ කරදරකාරී තත්ත්වයන් වලට මුණ දෙන්න වෙනවා හදිසියට පොඩි දෙයක් ගන්න 5000 කොලයක් අරන් ගියොත් නෑ බඩු නෑ. මාරු කරන්න නෑ. හරි. යන්නේ වගේ තියෙනවා ඉතින් අනික 5000 මම නම් ආස නෑ 5000 කොලේට. ඒ කියන්නේ පුතේ හිතන්න මොකද? නිකම් මේ කොන්න මාසෙට 10000ක් පඩි ගන්න මිනිහ. ඌට පඩි හම්බ වෙලා. කොල්ල දෙකයිනේ. 10000ක් පඩි ගන්න කාට පඩි හම්බ වුණාම කොල්ල දෙකයි නිකන් නෑ වගේ. නේද? එතකොට හිතන්නකෝ මේ එක කොලයක් වැටිලා. ඒ කියන්නේ පඩියෙන් පාගයක් වැටිලා. ඌ මරන හිතලා. දැන් එහෙමනේ 10000 කිව්වහම නිකන් කොල්ල 10ක් දෙනකොට 10000 වල. එද ලොකු ගොඩක් තියෙනවනේ. අන්න ඒ වගේ ඉතින් අර මාරු කරන්න ගියාම මල්ලක් කරදරේ ඉතින් රෝයි ලොකු කඩේකට නම් අවුලක් නෑ පොඩි අපේ ගමේ කඩේට එහෙම ගියාම ජීවිතේට උන් ගාව 5000ක් මාරු කරන්න නෑ කඩවල වල ගිහින් ඉවරයි සල්ලි මාරු කරන්නේ හරි අන්න ඒ වගේ ඉතින් ඒත් ඉතින් ඒක හඳුන්වලා දුන්නේ ඇයි එහෙනම් දුන්නේ පුතේ මේකයි අර මං නිකන් අර විහිළුවට එහෙම කිව්වට 5000 කොලේ හඳුන්වලා දෙන්න හේතුව තමයි ඝනදුරු ප්‍රමාණය සහ මිල මට්ටම වැඩි 5000 මහා ලොකුවට කිව්වට ඔයා දැන් මේ දවස්වල පාරට ගිහිල්ලා ගන්නකොට එළවලු වර්ග 10යි එළවලු වර්ග 10ක් ගන්නකොට එක්ක 5000 පැනලා එහෙම නැත්නම් 5000ට ළඟයි එහෙම නැත්නම් 5000 අඩු ගන්න රුපියල් 5000 කෝලිය ගෙනාන ඔයාලට පන්ති කාඩ් තුන ගත්ත හැකිද අමාරු හරි ඒ කියන්නේ ඉතින් ඒත් එක්ක බැලුවහම 5000 ප්‍රශ්නයක් නෑ අර අර වගේ වෙලාවල් වලදී තමයි පාර වෙන්නේ අර ගමේ කඩේට එහෙම ගියාම එහෙම නැත්නම් ඉතින් අද පාරට ගිහිල්ලා මේ පරිප්පුටි ගයි ලූණු අරෝල ගෑල්ලයි ඔන්න ඔය වගේ ආ කිලෝ 10 ඔය ටික ගන්නකොට 5000 මදි. ඉතල 5000 මහලු ගානක් නෙමෙයි. හරි. අන්න ඒ හිඳ තමයි 5000 ගොලේ හඳුන්වලා දීලා තියෙන්නේ. දැන් මම හිතන්නේ 10000ක් දෙනවා. මොකද ඒ තරම් බඩු මිල වැඩි. මිල මට්ටම ඒ තරමකට වැඩි. හරි. දැන් බලන්න අපි පන්ති යන කාලේ අපේ තියෙන පන්ති ගාස්තු 250. දැන් ඔයගොල්ලන්ගේ 1500යි 1400යි සමහරේ වැඩි 10යි. විගිය රුපියල් 200ට හරි ඒ කාලෙත් ඉතින් අපිට මේ විදිහටම උගන්වුවා මේ විදිහටම කරා හැබැයි දැන් වෙනකොට ඉතින් හැමදේකම මිල වැඩි වෙන්න මේ වැත් මිල වැඩි වෙලා තව ටික දවසක් යනකොට රුපියල් 5000ක් විතර වෙනවා එක විශේෂ ඉගෙන ගන්න ළමයින්ට පන්ති ගන්න දැන්ටත් එහෙමයි ඔය group class වල එහෙම කොළඹ වැත් එහෙම ඔයා 5000යි පන්ති ගන්න තුන මාසෙට හරි ඉතින් ඝනදුරු ප්‍රමාණය සහ මිල මට්ටමේ වැඩිවීමත් එක්ක තමයි ඔය ලොකු ලොකු කොළ හඳුන්වලා දෙන්නේ. කුඩා කොටස් වලට බෙදන්න දේසි වෙන්න ඕනි හොඳ මුදලක් නම්.
හරිනේ මෙන්න මේවා තමයි පුතේ හොඳ මුදලක තිබිය යුතු ලක්ෂණ අනිවාර්යෙන් තුන හතරක් මතක තියාගන්න ඉරි ගහන පේපර් එකේ එහෙම එනවා අලියන්න කොහේ නම් පොදු පිළිගැනීමක් තිබීම පොදු පිළිගැනීමක් තිබීම පොදු පිළිගැනීමක් තිබීම ඊළඟට රැගෙන යාමේ පහසුව රැගෙන යාමේ පහසුව ඊළඟට හඳුනා ගැනීමේ පහසුව හඳුනා ගැනීමේ පහසුව එහෙම නැත්නම් පහසුවෙන් හඳුනාගත හැකි වීම කියලා කියන්න පුළුවන් හඳුනා ගැනීමේ පහසුව කල්පවැත්ම කල්පවැත්ම ඊළඟට අනුකරණය දුෂ්කර වීම අනුකරණය දුෂ්කර වීම ඊළඟට කුඩා කොටස් වලට බෙදීමේ පහසුව කුඩා කොටස් වලට බෙදීමේ පහසුව ඔන්නෝ තමයි හොඳ මුදලක තිබිය යුතු ලක්ෂණ. හරිද? ආ තව එකක් ඕනනම් කියන්න සුලභ හෝ දුලබ නොවීම. සුලභ හෝ දුලබ නොවීම. සුලභ හෝ දුලබ නොවීම. ඒ කියන්නේ පුතේ හොඳ මුදලක් නම් වැඩි වෙන්නත් හොඳ නැහැ අඩු වෙන්නත් හොඳ නැහැ ඒකයි කියන්නේ. සුලභ හෝ දුලබ නොවීම. සුලභ හෝ දුලබ නොවීම. सुलभ हो दुलभ नवीन सुलभ हो दुलभ नवीन सुलभ हो दुलभ नवीन हाँ अंदर होता मुदल का लक्षण है ठीक है हाँ यार अगर तीनों बुद्धि मार चुका आवाज़ को मुदले नाइन ठीक है वालंगुता आवेगी එම ස්කෝලේ සිලබස් එකේ නම් කෙලින්ම කියලා දෙන්නේ නැහැ. ඒ වුණාට දැන් මුදල් ගැන කතා කරද්දී කොමර්ස් කරන ළමයි හැටියට මේවා දැනගෙන තියෙනවා. මුදලේ නෛතික වළංගුතාවය. මුදලේ නෛතික වළංගුතාවය කියන්නේ පුතේ මුදල් නීතියෙන් වළංගු කරලා තියෙනවා කියන එක. ඒ කියන්නේ කිසිම ගණදෙනුවකදී කිසිම මුදලක් ගණදෙනුවකදී ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක තමයි නීතියෙන් වළංගු කරලා තියෙනවා කියලා කියන්නේ. කාසියා නෝට්ටු වල තමයි ඕක තියෙන්නේ. කඩේකට ගියාම ඒ කඩේ මුදලාලට ඕන නම් කියන්න පුළුවන් අපි චෙක් ගන්න නැහැ කියලා කියන්න පුළුවන් අපි කාඩ් ගන්න නැහැ කියලා කියන්න පුළුවන් හැබැයි යාට කියන්න බෑ අපි 500 කොල ගන්න නැහැ අපිට 10 කොල එපා අපිට 5 කාසිය එපා එහෙම බෑ මොකද ඒක නීතියෙම වළංගු කරලා තියෙනවා ඔය බලන්න සල්ලි කොලයක් අරගෙන ඒ සල්ලි කොලේ ගහලා තිනවා ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම වටිනාකමක් ගෙවීම සඳහා මෙම මුදල් නෝට්ටුව නීතියෙන් වළංගු කර ඇත කියලා ආන්නේ ප්‍රකාශය නිසා කිසිම වෙලෙන්දෙට්ට කිසිම මුදල් නෝට්ටුවක් ගණදෙනුවකදී ප්‍රතික්ෂේප කරන්න බෑ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ඔය විකල මුදල් නෝට්ටු මොනවාද ඒ විකල මුදල් නෝට්ටු කියන්නේ ආ විකල මුදල් නෝට්ටු කියන්නේ පුතේ ඔය ඉරිච්චා බොඳවිච්චා අඬු ගාපුවා ඒ වගේම තියෙන ඒක කොහොමද බැංකුවකටවත් ගන්න නැහැ නේද අර ඒ බැංකුවල එළියේ තියෙන මැෂින් එකටවත් දාන්න බෑනේ අඬු ගාපුවා හැම ඒ කාලයක් දුන්නනේ අඩු ගාපුවා එහෙම දිනවන බැංකු වලට ගෙනල්ලා මාරු කරගන්න කියලා. ඒක තමයි විකල මුදල් කියන්නේ. විකෘති කරපුවා. ඒ වගේමයි ඉතින් කඩේ එක මුදලාලි කෙනෙක්ට කියන්න පුළුවන් අපෝ මේක නම් එපා මේක ඊරිලා. මේක එපා මේක හැමතැනම අඬු ගාලා එහෙම කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැංකුවකටවත් ගන්න බෑ වටිනාකම දැන්. ඔය එකේ අඬු ගාලා තියෙනවා නම් නොසලකිල්ලෙන් එහෙම නැත්තම් අත හතර දීමකින් සිදුවන මොකක් හරි එකක් ඇරෙන්න වෙන කිසිම ඒවට ගෙවන්නේ නැහැ. අත්තර දීමකින් කියන්නේ දැන් ඔය සල්ලි කොලයක නිකන් පොඩි ඉරි කෑල්ලක් එහෙම ඇඳෙන්න පුළුවන් නේ අත්තර දීමකින් ඒවට තියෙන පොඩි එස්කියුස් එකක් හිතාමතා මුදල් විකෘති කිරීමට කිසිම සමාවක් නැහැ දෙන්නේ හිතාමතා කියන්නේ දැන් ගැලිම ඉරි කෑල්ලක් ඔය නිකන් අඬු ගෑවෙන්නේ ඒ වගේ ඒවා වෙන්න පුළුවන් ආ සමහර මුදල් නෝට්ටු වල කෙලින්ම තියෙන සින්දුවක භාගයක් ඉතින් හරි ඉතින් ඒක අත්තර දීමකින් වෙන්න පුළුවන් සල්ලි කොලේ සින්දුව ලියවෙන එක සමහර ඒවා නම්බර් ටෙලිෆෝන් නම්බර් දාලා ආ තමයි හරි එක එක වැකි යොදලා හරි
किसी मुदल नोटू गणतुक प्रतिक्षेप मुदले नैतिक वाले काशिया नोटूल तमाम काशिया नोटूल तिब्बट पड़ी सीमा तीन गणतुकिरी हरदरकारी तत्वगण तेक् पड़ी सीमा दी मुनादे सीमा का सीमा गणधनुति मुदल प्रतिक्षेप मुदले नैतिक अपेरटे भावित मुदल नोट सदी मुद्रने श्रीलंका आंडोवे निकुत्कर मुदल नोट श्रीलंका ओणैम मुदल गणन गिवीम सद नीति वलंगुकर नैतिक वलंगुता उतर तीन सीमा सहित वलंगु मुदल सह सीमा रहित वलंगु मुदल की लिखा सीमा सहित वलंगु मुदल कदमा सीमा वाली खरदर मुखा दाल तीन सीमा सत एक सत देख सत पहाम वलंगुनेलंगु बर नचुनाट भावित सत एक सत देख सत पहाशिवलिंग उपरी मगान रूपी है नेम पड़ी सीमा वाला मुन काशी चुनिंद सत एक सत देख सत पहा एक वन पुड़वा उपरी मगान रूपी है अरे रूपी है मुखद सते काशी देखे काशी पहे काशी ताम तोलंगु हिंद लक्ष्य देखा सते काशी गण मुदराबित हिंद हरदर इन साड़ी सीमा वग्दाल तीन सत एक सत देख सत पहावली लंका उपरी मगान रूपी है सतदहाय सत विशिपह सतपन सतदहाय सत विशिपह सतपन है काशिवली उपरी मगान रूपी अल्पहाय अन्े देख वितर सीमा दारती है सतपनहाटन का उपियलहाटवड़ी काशिवली उपियले काशिवली काटवत गण बैग ओगोल पंति का उपयेल नीति महाबैंको दिदास फिब्रवरी हतरदा निकुत्कल श्रीलंका नोटू दक्षिण लगे आरक्षित सलक विनस्करा बहुबी का मतगती दंती नोटूट अभी कुेम अभी मेहतन गंतिकोल निमें दंती सलिकोल निमें पांसी अलुकु दाहे तोड़ अलुकु दाहे गोले इसी मुनर मुनर को मुनर को चित्रीन आरक्षित नूल नूल के लंग सलिकोले तीन बल तीन
නූලක් තිනව සල්ලි කොලේ මැදින් ගිය. ඔක 10 කොලේ එහෙම හොඳට පේනවා. නිකන් රත්තරන් පාට වගේ ලොකුවට ගින් තිනව ඒ නූල්. ඔකම කටින් අහලා දාලා ඇද්දහැයි. අදින්න එපා 10 කොලේ එහෙම නම් කඩේට ගන්න ඊට පස්සේ ඔය 20 කොලේ 10 කොලේ එහෙම ඔක ඇද්දට එච්චර පේන්නේ නැහැ ඇදලාද නැද්ද කියලා. ඔය නිකන් ඉස්සර අපේ විනෝදාංශයක් 20 කොලයක් එනවා වුණාම ඔය මෙතනම නැතර තියලා ඇද්දාම නූල වගේ එනවා ඒකේ අතට එනවා. හරි 500 1000 වගේ වෙලා ලොකුවටම පේන්න තියෙනවා 5000 එම අදින්න එහෙම එපා ඊට පස්සේ සල්ලි කොලේ වළංගු නැහැ. ආ ගන්න අවසල්ලි කිය ඊගාවට 20 කොලේක 10 කොලේක ඇදලා බලුවට කමන්නේ ඒක තියෙනවා. හරි ආරක්ෂිත නූල ඔය නූල නැහැ හොරසල්ලි වල. උස්ව මුද්‍රිත ප්‍රදේශ ඔය සල්ලි කොලේ මුල්ලක තියෙනවා නිකන් ඔහොම අල්ලන්න කොට නිකන් උඩට මතුවෙල වගේ අහුවෙනවා. හරි ඔහොම මතුවෙල වගේ අහුවෙනවා. නිකන් ඔහොම අත ගන්න කොට නිකන් මෙහෙම කඩදාසි මෙහෙම මතුවෙල අහුවෙන්නේ නැහැ දැන් මේ ටියුට් එකේ කොලයක් අත ගෑවට. අර කැවිල්ල එහෙම නැහැ නිකන් ඔහොම අතට අහුවෙනවා. එහෙම තියෙන හොරසල්ලි වල ඒක නේ. වරගැන්නු කොන් කියන්නේ මුදලක බලන්න සල්ලි කොලයක් දැන් නැතිනි ළඟ නැත්තම් හොයාගෙන ඉන්න කෝ ගිහිල්ලා. ඕකේ තිනවා මේ මුළු හතරේ විකර්ණ වගේ ඇඳලා. විකර්ණ කියන්නේ සල්ලි කොලේ මෙහෙමනේ මුල්ල. මුල්ලනේ සල්ලි කොලේ. මේ ඕන විකර්ණ තියෙනවා මොහොම ඇඳලා. හරි විකර්ණ. ඒක තමයි වරගැන්නු කොන් කියන්නේ. හොරසල්ලි වල ඕක බෑ. විනිවිද පෙනෙන සල්ලිකොල කියන දන්න සල්ලිකොල ඔහම නිකන් උස්සල බැලුවහම පස්සේ එක එකව පේන්නේ එක එකේ වගේ ඉස්සර නම් ඉතින් උස්සල බැලුවහම සිංහය තමයි පෙවුනේ දැන් නම් එක එකේව තියෙනවා සල්ලිකොල වල බස් එක්ක එහෙම ඉන්නේ ඊටපස්සේ මම කුරුල්ලෝ එහෙම නින්නේ ඉස්සර එහෙම නැහැ හැම සල්ලිකොල එහෙම ගෙලින්ම ඔහම උස්සල බැලුවම සිංහය ඉන්නවා මැද දැන් එක එකේ වින් විනිවිද පෙනෙන සල්ලිකොල කියන්නේ ඉතාල ගුඩා අක්ෂර ගන්න එයාට චූටි අකුරු වලින් දාලා තියෙන ඉලක්කම අංක නම් මොනම් දාලා දෙන ඒව මේ අපිට මේ කම්පියුටරේ තියෙන කිසිම ෆොන්ට් එකකින් වගේ ගන්න අමාරු චූටි අන්න දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් අදාළ සලකුණු අන්ධ මිනිස්සුන්ට සල්ලි කොලේ අඳුර ගන්න දාලා තියෙන අලුත් සල්ලි කොල වල වෙනම මාක් එකක් දැන් ඇත්තකම පේන්නේ නැති මිනිහෙක්ට රුපියල් 1000ක් දුන්නොත් ඒ මිනිස්සු දන්නවා ඒක 1000ක් කියලා ඔය දිනා නිකන් ඔහම අල්ලලා බල අපි කියන්නේ අන්ධ මිනිස්සු කතා කරන ක්‍රමයක් තියෙන අර ඔහොම අල්ලලා අර එකට කියන්නේ කාර පරාභාෂය කියලා නේ කියන්නේ. හරි. ඔහොම නිකන් ඔහොම අල්ලලා දාන නිකන් අර කියන්නේ. ඒ වගේ අලුත් සල්ලි කොල වල ඒක තියෙනවා. රුපියල් 20ක් දුන්නත් ඒ මිනිස්සයා ඔහොම අත ගාලා බලලා මේක දන්නවා මෙතන 20ක් තියෙනවා කියලා. අන්න ඒව තමයි මේ අලුත් සල්ලි කොල වල දාලා තියෙන සලකුණු. හරි. ඒ ටික මම කියලා දුන්නේ දැන් කොමස් කරන ළමයි හැටියට ඕගොල්ලෝ ඒක දැනගන්න ඕනේ සල්ලි කොල ගැන. වළංගුතාවයන් ගැන දැනගෙන ඉන්න එපේ. ඔන්න අපිට තියෙනවා ඊළඟ ඉස්කෝලේ තුබන්නන ප්‍රධාන තියරි කතන්දරයක් මුදලේ කාර්යයන් කියන මුදලේ කාර්යයන් හරි මුදලින් කරන වැඩ තමයි මුදලේ කාර්යයන් කියන්නේ මුදලේ කාර්යයන් අරයි සල්ලි වලින් මිනිස්සු කරන වැඩ මොනවද සල්ලි වලින් කරන්න පුළුවන් වැඩ තියෙන්නේ ප්‍රධාන වශයෙන් පුතේ වැඩ හතරයි. සල්ලි කියන එකෙන් මුදල් කියන එකෙන් කරන්න පුළුවන් ප්‍රධාන වැඩ තියෙන්නේ වැඩ හතරයි. මොනවද මේ වැඩ හතර? දැන් ඕගොල්ලෝ අපි හැම වෙලේම වගේ ඔය සල්ලි වලින් කරන වැඩේ මොකද්ද කියන්නේ? ඔයා මම අපි කවුරුත් සල්ලි වලින් ප්‍රධාන වශයෙන්ම කරන වැඩේ මොකද්ද? ඔයත් වැඩි හරියක් කරන්නේ සල්ලි දීලා බඩු ගන්නවා. අපිත් කරන්නේ මම කරන්නේ නැති ඉතින් අපි සල්ලි වලින් වැඩි හරියක්ම කරන්නේ සල්ලි දීලා බඩු ගන්න. අපිට ඕනි කරන බාණ්ඩහා සේවා මිලදී ගන්නව සල්ලි දීලා. ඒ කියන්නේ සල්ලි වලින් කරන ප්‍රධාන වැඩක් තමයි යන්නේ ඒක. බාණ්ඩ සේවා මිලදී ගැනීමේදී මුදල් භාවිත කරනවා. හරි සල්ලි දීලා බඩු ගන්න පුළුවන් කියන්නේ. අපි ඒකට කියනවා හුවමාරු මාධ්‍යයක් වීම කියලා. හුවමාරු මාධ්‍යයක් වීම කියන්නේ සල්ලි දීලා බඩු ගන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. හුවමාරු මාධ්‍යයක් වෙනවා කියන්නේ ඒකයි. සල්ලි දීලා බඩු ගන්න පුළුවන්. හරි. දැන් සල්ලි වලින් ඇත්තටම කරන්නේ සල්ලි දීලා බඩු ගන්න එක විතරද? මේ හුවමාරු මාධ්‍යයක් වීම කියලත් කියනවා මේකටම තමයි පුතේ විනිමය මාධ්‍යයක් වීම කියලත් කියන්නේ. විනිමය මාධ්‍යයක් වීම කියන්නේ මේකටම තමයි. හරි. හුවමාරු මාධ්‍යයක් වීම කියලත් කියනවා විනිමය මාධ්‍යයක් වීම කියලත් කියනවා. එතකොට මේ සල්ලි වලින් කරන්නේ සල්ලි දීලා බඩු ගන්න එක විතරද මං අහන්නේ සල්ලි වලින් කරන්නේ සල්ලි දීලා බඩු ගන්න එක විතරද නෑ සල්ලි වලින් කරන තව වැඩ තියෙනවා
දැන් මෙන්න මේ පෑනේ දිග කීයද කියලා අහුවොත් අපිට පුළුවන් දිග කියන්න මොනවයින්ද සෙන්ටිමීටර වලින් කියුවේ. තව ගොඩක් දිග මොකක් හරි නම් මීටර වලින් කියුවේ. වතුර වගේ දේවල් මනින්නේ මොනවද? ලීටර මිලිලීටර වලින් මනිනවා. බර මනින්නේ මොනවද? ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් මනිනවා. ඒ වගේ තමයි ඕනිම දෙයක වටිනාකම මනින්නේ මොනවද? මේකේ දිග ඇහුවොත් සෙන්ටිමීටර වලින් කියුවේ. බර ඇහුවොත් ග්‍රෑම් වලින් කියුවේ. මේකේ වටිනාකම කීයද? කියන්න වෙන්නේ මොනවද? වටිනාකම ඇහුවහම කියන්න වෙන්නේ මොනවද? රුපියල් වලින්. ඒ කියන්නේ පුතේ ඕනිම භාණ්ඩයක සේවාවක වටිනාකම කියන දේ මනින්නේ සල්ලි වලින්. එහෙනම් මුදලින් කරගන්න තව කාර්යයක් තමයි වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් වෙනවා. වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් පිය. මිනුම් දණ්ඩක් පිය. අනේ දිගමණිනවා බරමණිනවා දියර ජාති මණිනෝ වගේ ඕනිම දෙයක වටිනකම මනින්න පුළුවන් මොනෑන්ද රුපියල් වලින්. වටිනකම කියන දේ මනින්න පුළුවන් මොනෑන්ද රුපියල් වලින්. ඒ කියන්නේ මුදල් වලින් තමයි පුතේ භාණ්ඩවල සේවාවල වටිනකම කියන දේ මනින්න. පැහැදිලිනේ? වටිනාකම මැනීම සඳහා ඒ කියන්නේ මිනිස්සු භාවිත කරනවා මොනවාද? මුදල්. වටිනාකම මැනීම සඳහා භාවිත කරනවා මොනවාද? මුදල්. හරි මොනවායේ වටිනාකම ඇහුවත් කෙලින්ම අපි කියන්නේ රුපියල් වලින්. මෙච්චරක් වටිනවා. මෙච්චරක් වටිනවා. එහෙම නේද? මේ දෙක තමයි මුදලේ ප්‍රාථමිකම කාර්යයන් දෙක. ප්‍රධානම කාර්යයන් දෙක මේ දෙක. හරි. සල්ලි දීලා බඩු ගන්න එකයි භාණ්ඩ සේවාවල වටිනාකම රුපියල් වලින් මනින එකයි. තමා මුදලින් කරගන්න ප්‍රධානම වැඩේ. ප්‍රධානම වැඩ දෙක මුදලින් කරන. ඔයිට අමතරව සල්ලි වලින් කරන තව වැඩක් තමයි පුතේ මේ වටිනාකමේ සංනිධියක් වීම කියලා අපි කියනවා. වටිනාකමේ සංනිධියක් වීම. මොකද්ද මේ සංනිධියක් වෙනවා කියලා කියන්නේ? සංනිධියක් වෙනවා කියන්නේ මේකයි. වටිනාකම රැස් කිරීම සඳහා මුදල් භාවිත කරනවා කියන එක. භාණ්ඩවල සේවාවල වටිනාකම රැස් කරන්න. මේ භාණ්ඩවල සේවාවල මිනිස්සු තමන්ගේ වත්කම් රැස් කිරීමේදී. දැන් උදාහරණයක් විදිහට සමහර මිනිස්සු ඉන්නවනේ දැන් අපි හැමවෝම ඉතින් දඟලන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා යන්තම් හම්බ කරන කාලේ ඉඳලා අනාගතයට මොන මොනවා හරි ඉතුරු කරන්නේ දඟලන්නේ මිනිස්සු තමන්ට මේ ගොඩ ගහගන්න එකනේ කරන්නේ. එකතු කරන එකනේ කරන්නේ එදා ඉඳලා. ඉතින් සමහර මිනිස්සු දැන් අපි හැමෝම දඟලන්නේ අපිට කියලා වත්කම් ටිකක් හදාගන්න. ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, තව ඉඩමක් දෙකක් ගන්න, ආ බිල්ඩින් එකක් හදාගන්න. ඒ විලේ තමන්ගේ වත්කම් මේවෙන් පේන්නේ. ඉතින් හැමෝම එක එක විදිහට තමන්ගේ වත්කම් රැස් කිරීම කරනවා. මිනිස්සු එක එක විදිහට වත්කම් රැස් කිරීම කරනවා. සමහරු කොච්චර හරි ඉඩම් එකතු කරනවා. අඟ ළඟල හරි කමන්නේ නැහැ නඩු ගිය ගිය එකතු කරනවා. සමහරු බිල්ඩින් ගහලා තියන් ඉන්නවා. ඒක තමයි යාගේ වත්කම. සමහරුන්න තියෙන්නේ වාහන. වාහන දෙක තුනක් තියෙනවා නම් ඒකත් වත්කමක් නේ. සමහරු රත්තරම් බඩු එකතු කරනවා. පත චේන් එහෙම දාගෙන ඉන්නේ බේස්මන්ට් එකේ. සමහරු ඒ මුකුත් එකතු කරන්නේ කෙලින්ම සල්ලි එකතු කරනවා. බැංකු පොත්වල දදා 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 සල්ලි එකතු කරනවා. ඒ කියන්නේ මිනිහෙක්ට පුළුවන් සල්ලි ඉතුරු කරලා තියාගන්න අනාගතේ ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් තමන්ගේ වත්කම් මුදලින් එකතු කරන්න ඕන. ඒක මුදලින් කරන තව කාර්යයක්. ඒක තමයි වටිනාකමේ සංනිධියක් වෙනවා කියලා කියන්නේ. වටිනාකමේ සංනිධියක් වෙනවා කියන එකේ තේරුම ඒකයි. මිනිස්සු සල්ලි එකතු කරනවා කියන එක. රැස් කරනවා. හරි? සල්ලි එකතු කරනවා. ඒකත් මුදලේ කාර්යයක්. හරිනේ? තව එකක් වෙනවා විලම්භිත ගෙවුම් මාධ්‍යයක් වෙනවා මුදල් කියන්නේ. විලම්භිත ගෙවුම් මාධ්‍යයක් වීම. ඒ මොකක්ද ඒ විලම්භිත ගෙවුම් මාධ්‍යයක් වෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ පුතේ අනාගත ගණදනු කිරීමේදී වර්තමානයේ මුදල් භාවිත කරනවා කියන එක. ඒ කියන්නේ අපි සල්ලි වලින් කරනවා අනාගත ගණදනු. වර්තමානයේදී අනාගත ගණදනු කරනවා. දැන් උදාහරණයක් විදිහට අද ලක්ෂ 10ක බැංකු ණයක් අරගෙන අපි අද ලක්ෂ 10ක බැංකු ණයක් අරගෙන ඉදිරි අවුරුදු 5කදී ගෙවනවා. බැංකු ණය ගත්තේ අද
ගෙවන්නේ ඉදිරි අවුරුදු 5කට. ඒක බලන්න. අද කරන ගණදෙනුව ඉදිරියේදී ගෙවනවා. ටික ටික ගෙවන්න බඩු ගන්න. ෆ්‍රිජ් ගන්නවා, ටීවී ගන්නවා, ටික ටික ගෙවනවා කියන්නේ. එතන වෙන්නේ ඒකනේ අනාගත ගණදෙනුවක් නේද? ටීවී එක ගේනවා අද ගෙදර අනාගතේ පුරා ගෙවනවා. ණය ගන්නවා අද අනාගතේ පුරා ගෙවනවා. අන්න. ඒකට අපි කියනවා විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වෙනවා. මුදල් වලින් පුළුවන් ගණදෙනුව අද කරලා අනාගතේදී ගෙවන්න. ණය අරගෙන ගෙවන්න පුළුවන්. ඕක තමයි මුදලින් කරන ප්‍රධානම වැඩ හතර. මේ දෙක තමයි ප්‍රධාන දෙක. මේක මේක ප්‍රාථමික කාර්යයන් කියනවා, මේක ද්විතීක කාර්යයන් කියනවා. ඕනනම් එහෙම වෙන් කරන්න ඕනෙත් නැහැ. මුදලේ කාර්යයන් කිව්වහම ප්‍රධාන වශයෙන් තියෙන ඔන්න ඔය කාර්යයන් හතර. හරි. උමාරු මාධ්‍යයක් වෙනවා, වටිනාකමේ මිනුම් දණ්ඩක් වෙනවා, වටිනාකමේ සංනිධියක් වෙනවා, විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වෙනවා. හරි. විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වෙනවා. ඔන්නව තමයි මුදලින් කරන වැඩ. සල්ලි වලින් කරන වැඩ. එතකොට මෙහෙමයි. දැන් ඔය මුදලේ කාර්යයන් හතර ලියන්න කියලා හැමයිකින් එන්නත් පුළුවන්. හැබැයි පුතේ ඕක දැන් ප්‍රායෝගික ප්‍රශ්න වල එනකොට BS වල ලියන පේපර් එකේ එහෙම එනකොට අපිට මොකක් හරි විස්තරයක් දෙනවා. මොකක් හරි ගණදෙනුවකට අදාළ විස්තරයක් දෙනවා. විස්තරේ දීලා අහනවා ඉහත විස්තරය තුල ඇතුළත් මුදලේ කාර්යයන් වන්නේ මොනවාද කියලා. අන්න එහෙම දෙනවා. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනි මේ විස්තරේ කියෝලා එතන තියෙන මුදලේ කාර්යයන් ටික මොනවාද කියලා හොයාගන්න. මේ විස්තරේ කියෝලා එතන තියෙන මුදලේ කාර්යයන් ටික මොනවාද කියලා තෝරගන්නවා. දැන් සල්ලි දීලා බඩු ගත්තා කියලා තියෙනවා නම් ඒ කියන්නේ ඔන්න විනිමය මාධ්‍යයක් වීම එතන තියෙන. රුපියල් 5000ක් ලැබලා 5000කට ඉතින්කො රුපියල් 1500ක් දීලා ෂර්ට් එකක් මිලදී ගත්තා කියලා කියනවා. අවු හරි. 1500ක් දීලා ෂර්ට් එකක් ගත්තා. එතකොට එතන හුවමාරු මාධ්‍යයක් වීමනේ වෙලා තියෙන්නේ. එතන තියෙන මුදලේ කාර්යය මොකද්ද කියලා ඇහුවොත් විනිමය මාධ්‍යයක් වීම තමයි එතන තියෙන්නේ. හරි. රුපියල් 1500ක් දීලා ෂර්ට් එකක් ගත්තා කියලා කියනවා. එතකොට සමහර විට අහන්න පුළුවන් දැන් එතන ඒකේ පොඩි සිද්ධිය උනාට එතන තියෙන මුදලේ කාර්යයන් දෙකක් හැබැයි අපිට කියන මේ රුපියල් 1500ක් වටිනා කමිසයක් කඩේකින් මිලදී ගත්තා කියලා කියන දැන් මම පිටුම යගේ නම පියල් කියන පියල් විසින් රුපියල් 1500ක් වටිනා කමිසයක් මෙන්න මේ අහවල් රෙදි වෙනද සැරේ මිලදී ගත්තා කියලා කියනවා. එතකොට මෙතන මුදලේ කාර්යයන් දෙකක් තියෙනවා. ඔයාලා දැන් තේරෙන්නේ මොකද්ද දෙක? 1500ක් වටිනා කියලා තියෙනවනේ. ඒ කියන්නේ ෂර්ට් එකේ වටිනාකම මැනලා තියෙනව නැන්ද රුපියල් වලින්. ඒකේ වටිනාකමේ මිනුම් දණ්ඩක් වෙලා තියෙනවා දැන්. එකක්. අනික මෙයා දැන් සල්ලි දීලා ෂර්ට් එක අරගෙනනේ. කොමාරු මාධ්‍යෙකුත් වෙලා තියෙනවා. අන්න එහෙමයි ඔවා හොයන්නේ. ආයෝගේ දිනව සමහර විට ඕන දා විස්තරයක් දෙනවා. තමන්ට රුපියල් 25000ක වැටුප ලැබීමෙන් පසු සුමනසිරි මහතා එයින් රුපියල් 10000 රුපියල් 5000 බැගින් තම දරුවන් දෙදෙනාගේ ඉතිරි කිරීමේ ගිණුමක දැමීම. පැවිසි 5000ක වැඩි අරගෙන 5000 ගානේ ළමයි දෙන්නගේ පොතේ දරුවන්. එතන තියෙන මුදලේ කාර්යය මොකද්ද? වටිනාකමේ සංනිධියක් වීම. ඒ කියන්නේ යා සල්ලි ඉතුරු කරනවා කියන එකනේ පෙන්නන්නේ. අන්න ඉතිරි කිරීමේ ගිණුමක දැම්මා, ස්ථාවර තැන්පතුවක දැම්මා, භාණ්ඩගාර බිල් පත්‍ර මිලදී ගත්තා. ඔය වගේ සිද්ධියක් තියෙනවා නම් එතන තියෙන මුදලේ කාර්යය තමයි වටිනාකමේ සංනිධියක් වීම. තමාර විට විස්තරයක තියෙනවා රුපියල් ලක්ෂ 5ක බැංකු ණයක් ලබාගෙන වසර 5කදී ගෙවීමට එකඟ විය. අන්න විලම්බිත ගෙවුම් මාධ්‍ය. එහෙම නැත්නම් මෙහෙම දෙනවා. මොනවා දැන් හොඳ විස්තරයක් කියන හරියට අහගන්න. රුපියල් 65000ක් වටිනා රූපවාහිනිය. හරි. අපි නමදාමුකෝ රුවන් කියන රුවන් විසින් රුපියල් 65000ක් වටිනා රූපවාහිනියක් මිලදීගෙන එයින් රුපියල් 20000ක් එවෙලේම ගෙවා එයින් රුපියල් 20000ක් එවෙලේම ගෙවා ඉතිරිය මාස 5කදී ගෙවීමට එකඟ වී මොකද්ද සිද්ධිය රුපියල් 65000ක් වටින TV එකක් අරගෙන
ඒකෙන් 20000ක් දැන් දීලා ඉතුරු ටික මාස 5කදී ගෙවන්න එකඟ වුණා කියලා කියනවා. ඒ සිද්ධියේ තියෙන මුදලේ කාර්යයන් ටික මොනවද කියලා මම අහුවොත්. ඒ සිද්ධියේ තියෙන මුදලේ කාර්යයන් ටික මොනවද කියලා මම අහුවොත් ඔයා මොනවද කියන්නේ? වටිනාකමේ මැනි මැනලා දිනවනේ 65000ක් වටිනා කියලා කිව්වේ ඒකෙන්. වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් වෙලා තියෙනවා. රූපවාහිනී අරගෙනනේ දැන් සල්ලි දීලා. කොමාරු මාධ්‍යයක් එහෙම නැත්නම් මිනිමේ මාධ්‍යයකුත් වෙලා තියෙනවා. ඊළඟට එවෙලේම 20000ක් දීලා ඉතුරු ටික පස්සේ දෙන්නම් කිව්වලු. එහෙනම් විලම්බිත ගෙවුම් මාධ්‍යයකුත් වෙලා තියෙනවා. ඒ කාර්යයන් තුනම තියෙනවනේ දැන් එතකොට මේ සිද්ධිය ඇතුලේ පැහැදිලිද? ඒ කාර්යයන් තුනම මේ සිද්ධිය ඇසෙ තියෙනවා. අන්න එහෙමයි අහන්නේ. එහෙම තමයි අහන්නේ. හරි? හරි. ආ එහෙමනම් ඔන්න මුදලේ කාර්යයන් ටික හරි. මුදලේ කාර්යයන් ටික හරි. අපි දැන් ඒ ටික ලියමුකෝ. මුදලේ කාර්යයන් කියන දන ලියන්න පුතේ ප්‍රාථමික කාර්යයන් කියන දන ලියන්න පළවෙනි එක විනිමය මාධ්‍යයක් වීම අලියක් ගහලා ඕනනම් හෝමාරු මාධ්‍යයක් වීම කියලා දාන්න. විනිමය මාධ්‍යයක් වීම එහෙම නැත්නම් හෝමාරු මාධ්‍යයක් වීම විනිමේ මාධ්‍යයක් වීම එහෙම නැත්නම් හෝමාරු මාධ්‍යයක් වීම දෙවෙනි එක වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් වීම 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 ඊළඟට ද්විතීයික කාර්යයන් කොටේ ලියන්න වටිනාකමේ සංනිධියක් වීම වටිනාකමේ සංනිධියක් වීම වටිනාකමේ සංනිධියක් වීම අනික විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වීම විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වීම විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වීම විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වීම හරිනේ ඔන්නේ වැඩේ හරි අපි දැන් එකින් එක බලමුකෝ අරගෙන විනිමේ මාධ්‍යයක් වීම කියන එකේ විස්තරය කියවන පාණ්ඩහා සේවා හෝමාරුවේදී අතරමැදි මාධ්‍යයක් වශයෙන් මුදල් භාවිත කරන බව මෙහි අදහසයි පාණ්ඩහා සේවාවල වටිනාකම මිල මගින් ප්‍රකාශ කරන අතර එය මුදල් මගින් ගෙවා බාණ්ඩහා සේවා ලබාගත හැකිය. උදාහරණ තමයි රුපියල් 25000ක් දී රූපවාහිනියක් මිලදී ගැනීම. ඊළඟ වටිනාකමේ මිනුම් දණ්ඩක් වීම. බාණ්ඩහා සේවාවල වටිනාකම මැනීම සඳහා පොදු මිනුමක් ලෙස මුදල් භාවිත කරන බව මෙහි අදහසයි. බාණ්ඩහා සේවාවල වටිනාකම මිල නැමැති පොදු මිනුමෙන් මනින නිසා ආර්ථික ගණදෙනු පහසු වී ඇත. හරි වටිනාකම මනිනවා සල්ලි වලින් ඒ කියන්නේ වටිනාකමේ සංනිධියක් වීම කියන්නේ මෙහෙම අනාගතයේදී ප්‍රයෝජන ගැනීම සඳහා අනාගතයේදී ප්‍රයෝජන ගැනීම සඳහා වර්තමානයේදී වර්තමානයේදී මුදල් රැස් කර තබාගත හැකි බවයි මුදල් රැස් කර තබාගත හැකි බවයි උදාහරණයක් කියලා උදාහරණ කියලා දාගන්න ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීම 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 උදාහරණයක් ඊළඟට විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වීම කියලා එකක් තියෙනවානේ. එතන ලියන්න අ
ණය ගණදෙනු මුදල් මගින් කියන මුදල් මගින් ණය ලබා ගැනීම ණය ලබා ගැනීම සහ අනාගතයේදී ආපසු ගෙවීමේ හැකියාව අනාගතයේදී ආපසු ගෙවීමේ හැකියාව පවති පවති හරිනේ අන්න ඒවා තමයි එතකොට විලම්බිත ගෙවුම් මාධ්‍යයක් වෙනවා කියලා කියන්නේ හරිනේ ඊළඟට තියෙනවා දැන් ඔය එක එක කාර්යයන් වල දින වැදගත්කම් ටික වෙනම අහලා තියෙනවා දැන් වර්තමානයේදී හුමාරු මාධ්‍යයක් විදිහට මුදල් පාවිච්චි කරනවා වටිනාකම මනින්න මුදල් පාවිච්චි කරනවා වටිනාකම එකතු කරන්න මිනිස්සු මුදල් පාවිච්චි කරනවා අනාගත ණය ගණදෙනු කරන්න මුදල් පාවිච්චි කරනවා මේ විදිහට මේ එක එක වැඩවලදී මුදල් පාවිච්චි කරන එකේ ඇති වැදගත්කම මොකද්ද කියලා අහන්න දැන් බලන්න විනිමය මාධ්‍යයක් ලෙස මුදල් පාවිච්චි කරන එකේදී වැදගත්කම ඒ කියන්නේ දැන් මේ සල්ලි දීලා බඩු ගන්න පුළුවන් නේ අපිට මේ සල්ලි දීලා බඩු ගන්න පුළුවන් එකේ ඇති වැදගත්කම මොකද්ද එකක් තමයි බාණ්ඩ හුමාරුවේ තිබිච්ච දුෂ්කරතා මේකෙන් අයින් වුණා සල්ලි දීලා බඩු ගන්න පුළුවන් වෙච්ච හින්දා අර බාණ්ඩ හුමාරුවේ තිබිච්ච ප්‍රශ්න දැන් නැහැ හුමාරුව ලේසි දැන් බාණ්ඩ හුමාරුව එහෙම එන අමාරුයිනේ එහෙම එහෙ ගිනියන්නයි අනම් මනම් කතන්දර ගොඩයිනේ දැන් සල්ලි දීලා බඩු ගන්න සිස්ටම් එකේදී මිනිස්සුන්ට තමන්ට ඕනේ දේවල් ගන්න හරි ලේසි වුණා ඒක එකක් විශේෂීකරණයට හා ශ්‍රම විභජනයට මඟ පෑදීම අනික තමයි දැන් මේකෙදී අර විශේෂීකරණය කියන එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වුණාද දැන් ඉස්සර උනේ තමන්ට ඕනි කරන හැම දෙයක්ම වගේ තමන්ට හදා ගන්න උනානේ අතීතේ දැන් වර්තමානයේ පුතේ වෙලා තියෙන්නේ දැන් අපිට පුළුවන් දෙයක් තියෙනවනේ මොකක් අපි දන්න දෙයක් තියෙනවනේ අපිට පුළුවන් දෙයක් තියෙනවනේ මොකක් කරේ අන්නේ දන්න දේ ඒ අපිට පුළුවන් දේ විතරක් කරලා අපිට අනිත් හැම දෙයක්ම කඩෙන් ගන්න පුළුවන් වෙලා තියෙනවා ඒ වෙයි සල්ලි වලින් ගණදෙනු කරන්නේ හින්දා තමයි එහෙම වෙලා තියෙන්නේ දැන් අපි හැමෝම මේකනේ කරන්නේ දැන් මම BS නේ උගන්නන්නේ මම දන්න දේ මම කැමති දේ මම ආස දේ මට පුළුවන් දේ මම උගන්නන්නේ BS විතරයි මං ගෙදර එළවලු වවන්නේ නැහැ මම ගෙදර කුබුරු කරන්නේ නැහැ හාල් කන්නේ අපේ ගෙදර ඇඳුම් වහන්නේ නැහැ මම වඩු වැඩ කරන්නේ නැහැ ගෙදර ටෝනි ගන්න පුටුවඩම් මරන්න ටික හදාගන්න කි මං කරන්නේ මම දන්න දේ කරනවා BS උගන්නනවා ඒකෙන් මට සල්ලි හම්බ වෙනවා ඒ සල්ලි වලින් මට ඕනි කරන දේවල් ගන්නවා හැම මිනිහම ඒක තමයි කරන්නේ Tamanට පුළුවන් දේ කරනවා ඒකෙන් සල්ලි හම්බ කරගෙන අනිත් දේවල් ටික සල්ලි දීලා ගන්න සල්ලි වලින් ගණදෙනු කරන ක්‍රමය ආවට පස්සේ තමයි මේක පුළුවන් වෙලා තියෙන්නේ හරි දැන් රටක් විදිහට ගත්තත් එහෙමයි අපේ රට ඇඟලුම් නිෂ්පාදනය කරනවා වාහන හදන්න එච්චර දඟලන්නේ අපි ඇඟලුම් වලින් තේ රබර් වලින් සල්ලි හොයාගෙන වාහන රටින් ගෙන්නනවා සල්ලි දීලා දැන් ජපානේ කරන්නේ වාහන හදනවා ඒගොල්ලන්ට ලේසිම වැඩේ ඒගොල්ලන්ට හොඳටම පුළුවන් වැඩේ වාහන හදන එක ඉන්නේ ඒගොල්ලෝ වාහන හදනවා ඒ සල්ලි වලින් අනිත් දේවල් වෙන රට වලින් ගෙන්න ගන්න ඔන්න විනිමය මාධ්‍යයක් විදිහට මුදල් පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ ඒකෙ තිබ්බ වැදගත්කම් ටික ඒකෙන් ඇති වෙච්ච වැදගත්කම් ටික මම මේ කියන්නේ Tamanට පුළුවන් දේ විතරක් කරලා මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන එක හරි හැමදේම කරන්න ඕනේ නැහැ මොකක් හරි එක දෙයක් දැනගත්තා නම් ඒකෙන් සල්ලි හම්බ කර ගන්න පුළුවන් ඒ සල්ලි වලින් අනිත් හැමදේම ගන්න පුළුවන් හරි නිෂ්පාදන කටයුතු ප්‍රසාරණය වෙලා තියෙනවා අද වෙනකොට මිනිස්සු එක එක දේවල් නිෂ්පාදනය කරනවා මොකද දැන් Tamanට විතරක් නෙවෙයි නිෂ්පාදන කටයුතු කරන්නේ ඉස්සර නම් Tamanට ගන්න වුණා ටිකනේ හදාගත්තේ දැන් එහෙම නැහැ එක එක තැන්වල වෙන රටවල් වල යවන්න එහෙම හදලා 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 වෙන රටවලට යවනවා වෙන ප්‍රදේශවලට යවනවා ඒව විකුණගෙන සල්ලි හම්බ කරන්න මිනිස්සු හුරු වෙලා තියෙනවා ඔන්න විනිමය මාධ්‍යයක් විදිහට මුදල් පාවිච්චි කරන එකේදී වැදගත්කම ඊළඟට අපි දන්නවා මුදල් වලින්නේ වටිනකම මනින්නේ දැන් යම් යම් දේවල් වල දැන් මේ බෝඩ් එකේ දිග හැවුවොත් මට කියන්න වෙන්නේ සෙන්ටිමීටර වලින් කිලෝමීටර වලින් බර හැවුවොත් ග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් මේක වටිනාකම හැවුවොත් මට කියන්න පුළුවන් රුපියල් වලින් එහෙම රුපියල් වලින් වටිනාකම කියන එකේදී වැදගත්කම මොකද වැදගත්කම තමයි ඉතින් රුපියල් වලින් මනින එකෙන් ඇති වැදගත්කම තමයි මනින්න ලේසි
දැන් මේකේ දිග වණින්න කිව්වොත් අනිවාර්යෙන් ටේප් එකක් හරි රූලක් හරි එපැයි බර වණින්න කිව්වොත් ඒකට උපකරණයක් එපැයි වටිනකම වණින්න එහෙම එකක් නැහැ බලන් ඉඳලා කියන්නත් පුළුවන් නේ සමහර දේවල් වල වටිනකම ආ එහෙම නැත්තම් මේකට ගියේ වේදම වැඩුවා ආ වේදමට තව පොඩි ගාණක් එකතු කරලා මෙච්චරක් වටිනවා කියලා කියනවා එහෙමනේ ආයන ලියන්න වටිනාකමේ මිනුම් දණ්ඩක් ලෙස මුදලේදී වැදගත්කමනේ අහන්නේ වටිනාකම් මැනීම පහසු වීම වටිනාකම් මැනීම පහසු වීම වටිනාකම් මැනීම පහසු වීම වටිනාකම් මැනීම පහසු වීම අනික වටිනාකම් සැසඳීම පහසු වීම දැන් මොකක් හරි එකක පුතේ දිග සංසන්දනය කරන්න කියොත් දෙකේම දිග මැනමැන ඉන්න එපේ දැන් වටිනාකම එහෙම එකක් නැහෙනේ මේක 500යි අර 850යි කෙලින්ම 250ක වෙනසක් තියනවා කියන සුටුස් ගාලා පේනවා මොකක් හරි එකක දිගේ වෙනස සංසන්දනය කරන්න කිව්වොත් මැනලම බලන්න එපා මේකේ දිග කොච්චරද මේකේ දිග කොච්චරද කියේ එහෙනම් රුපියල් වලින් වටිනාකම වරිණ හිඳ වටිනාකම් සංසන්දනය කරන්න ලේසි වටිනාකම් සැසඳීම පහසු වීම ගිනුම් තැබීම පහසු වීම ගිනුම් කටයුතු පහසු වීම ගිනුම් කටයුතු පහසු වීම ඊළඟට හුවමාරු කටයුතු පහසු වීම හුවමාරු කටයුතු පහසු වීම හුවමාරු කටයුතු පහසු වීම හුවමාරු කටයුතු පහසු වීම අනික දැන් මේ ගණදුණු කරන්න ගියත් හරි ලේසිනේ මේ රුපියල් වලින් වණිනේ හින්දා ආ කීයද 850 ගා ගමන් නැහැ 800ක් දෙන්න ඕන අද බඩ ගාන වැඩේ කරහැකි නෑ මන්න මන්න දඟලන්න දෙයක් නෑ බලලා ගාන කිව්ව හැකි හිතලා ගාන කිව්ව හැකි එහෙම නේ වැඩේ යන්නේ ආයේ තමා වටිනකම මනින සල්ලි වලින් වටිනකම මනිනේ හින්දා ඒකේ තියෙන වැදගත්කම ඊළඟට දෙනවා වටිනාකමේ සම්නිධියක් ලෙස මුදලේ ඇති වැදගත්කම ඉගෙන දැන් මං කියවන මිනිස්සු අර පස්සේ පාවිච්චි කරන්න කියලා හිතාගෙන සල්ලි එකතු කරනවා කියන රැස් කරනවා කියන අන්න ඒ විදිහට මුදල් රැස් කරන එකේදී වැදගත්කම ආන මුදල් රැස් කරන එකේදී වැදගත්කම මොකද්ද වැදගත්කම මුදල් රැස් කරන එකේ තියෙන වැදගත්කම එකක් තමයි පූර්ණ දෝෂීලතාවයක් තියෙනවලු ඉගෙන වෙන වෙන දේවල් එකතු කරනවා වගේ නෙවෙයි කෙලින්ම සල්ලි එකතු කරන එකේදී වැදගත්කම නේ අහන්න ඉඩම් ගොඩ නැගිලි අනම්මනම් එහෙම එකතු කරනවා වගේ නෙවෙයි කැලින්ම සල්ලිම එකතු කරනවා නම් ඒකේ ඇති වැදගත්කම මොකද්ද සල්ලිම එකතු කරනවා නම් එකක් තමයි දෝෂීලතාවයේ පූර්ණ දෝෂීලතාවය වචන වලට බය වෙන්න එපා මොකද්ද පූර්ණ දෝෂීලතාවය කියන්නේ දෝෂීලතාවය කියන්නේ මොකද්ද ඇකවුන්ටින් වල උගන්වලා තියෙනවනේ දෝෂීලතාවය වත්කමක් අලාභ නොවිද ඉක්මනින් මුදල් කර ගැනීමට තිය හැකියාව කියන එක කියන්නේ ආයෙක තමයි සල්ලි සල්ලි කරන්න දෙන්නේ ඒ තමයි පූර්ණ දෝෂීලතාවයක් තියෙනවා කියන්නේ දැන් මං ගාව ඉඩ හඩන් තියෙනවා නම් හදිස්සියකදී ඉඩමක් සල්ලි කරගන්න ලේසි නෑ මං ගාව වාහනයක් තියෙනවා ඔබ හදිස්සියට සල්ලි කරගන්න බෑ හැබැයි සල්ලිම තියෙනවා නම් පොතක හරි ගමන් නෑ දාගෙන ඒ වායි සල්ලි කරන්න දෙයක් නෑ ATM එකට ගියා ගත්තා බැංකුවට ගියා ගත්තා ඒක බෙදලා තියෙනවා නම් එහෙම ගත්තා ඒ නිසා තමයි මිනිස්සු සල්ලි එකතු කරන එකේදී වැදගත්කම දෝෂීලතාවේ පූර්ණයි ළඟ තියාගන්න ලේසි. අනික තමා කරදරයක් නැහැනේ ළඟ තියාගන්න අර අවදානමක් තියෙනවා. ඒ හැරෙන්න දැන් වාහනයක් ළඟ තියාගන්නකොට නිකන් ඔහේ ගැරිජ් එකකට දාලා තියන්න බෑනේ. හොදන්න ඕනි, නඩත්තු කරන්න ඕනි, සර්විස් කරන්න ඕනි තියාගන්න අමාරුයි. ගොඩනැගිල්ලක් තියාගන්න කියත් එහෙමනේ. නඩත්තු කරන්න බෑ. සල්ලි ළඟ තියාගන්න එක අමාරු නෑනේ. පොතේ දැම්ම පාඩුව හිටි අපි උස්සන් ඉන්නේ. එක්ක අල්මාරියක හරි කොහරි දාලා තිබ්බ ඉච්චනේ. මුකුත් කරන්න ඕනේ. වෙනවත්නම් මෙහෙම නෑ. වෙනවත්කම් රැස් කරනවා නම් වැඩ තියෙනවා. ඉඩම් ගත්තත් එහෙම තමයි. ඉතින් ඕවායිලි බෙහෙලි කරන්න ඕනි, ගල් වැටවල් දාන්න ඕනි, සෝදා පාළු වෙන එක නවත්තන්න ඕනි. එක එක වැඩ. හැබැයි පුතේ සල්ලි එකතු කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහේ ඉතින් සල්ලි තියෙනවා ඉතින්. කවුරුත් උස්සන් ඉන්නේ නැහැ සල්ලි. අන්න ඒ වගේ. ඊළඟට ඊ නැෂේ නොවීම නරක් වෙන්නේ. නරක් වෙනවා කියලා දෙයක් නැහැ. වෙන දේවල් එකතු කරනකොට ඒව නරක් වෙන්න පුළුවන් සල්ලි වල නරක් වෙනවා කියලා දෙයක් නැහැ
අනික යල් නොපැනීම යල් පණින්නෙත් නැහැ නරක් වෙනවා කියන එක යල් පණිනවා කියන එක දෙකක් යල් පණින්නේ නැහැ කියන්නේ පුතේ දැන් හිතන්න මං ගා වාහනයක් තියනවා කියලා දැන් මගේ වාහනේ තව අවුරුදු 10ක් මම මේක පාවිච්චි කරොත් ඒ අවුරුදු 10ක් එහා පැත්ත හිතන්න දැන් මේ 2021 කනේ 2031 දී වගේ වෙනකොට මගේ වාහනේ එහෙම පරණ එකක් නේ එතකොට පදින් නැතුව ගෙදරම තියාගෙන හිටියත් එතකොට මේක පරණ මොඩියුල් එකක් කියලා මොකද ඒ වෙද්දි අලුත් වාහන එනවනේ අලුත් වාහන එනකොට අරක යල් පැනලා එතකොට මගේ වාහනේ අන්න එහෙමනේ වත්කම් මෙතන කරන්නේ ගියාම ඒ ප්‍රශ්නේ තියෙනවනේ දැන් හිටපු ගමන් යන්නේ අර හතරස් කාර් එහෙම යන්නේ නිකන් ලාන්සර් ආ ඒ වගේ කාර් එහෙම ඉතින් දැන් ඒව ඇවිල්ලා වාහනේ හොඳ තත්ත්වයේ ඇති හැබැයි ඉතින් ඒ වගේ කාර් එකක් ගන්න හීන දකින්නේ නැහැනේ දැන් ඉන්න දැන් ඔයගොල්ලෝ ලස්සන වාහනයක් ගන්න හීන දකිනකොට අර ලාන්සර් එකක් වගේ එකක් ගන්න හීන දකින්නේ නැහැ මොකද ඒක පරණයි කියලා දන්නවනේ දැන් ඒ කියන්නේ පරණ මොඩියුල් එකක් කියලා ඉස්සර ආපු කාර් එකක් කියන්නේ අපි බලන්නේ අලුතෙන් මේ නේද දැන් අමුතු ලස්සන ඒවා එනවනේ අන්න ඒක යල් පණිනවා කියන්නේ ගොඩනැගිල්ලක් උනත් එහෙමනේ දැන් ටවුන් එකකට ගියහම පරණ ගොඩනැගිලි දැනගත්ත හැකි ඉස්සර ක්‍රමයට පරණ තාලෙට හදපුවා තියෙන ඒවව කඩ කඩා දැන් මිනිස්සු අලුත් කරන්නේ ඒකෙන් යල් පණිනවා එතකොට ඉතින් රෙන්ට් එකට දුන්නොත් ලොකු ගානකට එහෙම දෙන්න බෑ දැන් අලුත් පන්නේ ගොඩනැගිලි එහෙම නැහැනේ වීදුරු ගහලා මාර ලස්සනයි නේ ඒ සමහරු අය කරන්නේ පරණ ඒවා කඩ කඩා ඉස්සරහ ටික වෙනස් කරනවා අලුත් කරනවා ඒකයි ඒ වගේ වත්කම් රස් කරන්න ගියාම හරි අමාරුයි ඉතින් යල් පණිනවටක් ගාලා දැන් සල්ලි මල ගියා ගන්නවා කියන්නේ කිසිම යල් පණිල්ලක් නැහැ එදා රුපියල් 100ම තමයි අද රුපියල් 100. යල් පෙනීමක් වෙලා නැහැ. මීට අවුරුදු 10කට කලින් රුපියල් 100 කොලයක් කොහේ හරි තියලා තිබ්බනම් පරිස්සම් ඇති දැනක ඒ රුපියල් 100 කොලේ අද ගත්තත් රුපියල් 100ම තමයි. අර ඒකට ගන්න පුළුවන් බඩු ටික වෙනස් වෙලා තියෙයි. මිල වැඩි වීමෙන් හින්ද. හැබැයි ඉතින් යල් පෙන්නලා කියන එකක් නැහැ නේ. ඒ 100 කොලේ අද කඩේට දුන්නත් කඩෙන් ගන්නවා. හරිනේ. අන්න ඒක වටිනාකමේ සංනිධියක් හැටියට මුදල් වල තියෙන වැදගත්කම. අනික තමයි විලම්බිත ගෙවුම් මාධ්‍යයක් ලෙස මුදලේ ඇති වැදගත්කම. ඒ කියන්නේ අර සල්ලි වලින් ණය ගණදෙනු කරනවනේ. ඒ සල්ලි වලින් ණය ගණදෙනු කරන එකේ ඇති වැදගත්කම මොකද්ද කියලා අහන්න. එකක් තමයි පොලියත් එක්ක වේලන්න පුළුවන් ණය. අනාගතය කරන ගෙවීම් වර්තමානයේදීම මැන ගන්න පුළුවන්. දැන් මොකද අපි දන්නවා ගෙවි යුතු ණය පොලිය. අනාගතයේ ගෙවන්න තියෙන පොලිය වීද කියලා වර්තමානයේදීම දැනගත්ත හැකි. එහෙම තියෙනවා. ඊළඟට අනාගත ගෙවීම් පිළිබඳ වාර්තා තියාගන්න ඕනේ. අනික අපි අනාගතයේ ගෙවන්න ඉන්නේ මොනවද කියලා දැම්මම වාර්තා කරගන්න ඕනේ. ණයට බාණ්ඩ ගන්න ඕනේ. ඒ කියන්නේ පස්සේ සල්ලි දෙන්නම් කියලා බඩු ගන්න පුළුවන්. ටික ටික ගෙවන්නම් කියලා බඩු ගන්න එහෙම පුළුවන්. හරි. ඔන්න මුදලේ ප්‍රධාන කාර්යයන් හතර සහ ඒ එක් එක් කාර්යයන් වැදගත් වෙන විදිහ. प्रधान मुद्रे प्रधान कार्य मतकतीशीलता දරෝශීලතා වරණ එහෙම නැත්නම් මුදල් ඉල්ලුම කියලා කියනවා. මේ වචන දෙකක් කියලා පෙන්වන්න තමයි මම ඒක එකලඟ දාලා තියෙන්නේ. දරෝශීලතා වරණේ කියන්නේ පුතේ සල්ලි විදියටම ළඟ තියාගන්න මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත. කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා පොතේවත් දාන්නේ කෙලින්ම සල්ලි විදියටම ගෙදරම තියාගන්න. ඉඩම් ගන්න වාහන ගන්න මුකුත් නැහැ. සල්ලිම සල්ලි විදියටම තියාගන්නවා. ඒකට අපි කියනවා මුදල් ඉල්ලුම. එහෙම නැත්නම් දරෝශීලතා වරණේ. හරිනේ. දරෝශීලතා වරණේ කියනවා මුදල් ඉල්ලුව කියනවා. හරි. ඔන්න එහෙමනම් අදට ඇති. හඳින්නීම කරා මුදලේ කාර්යයන් ටික කරා හොඳ මුදලක ලක්ෂණ ටික කරා ඒ ටික කරානේ. තාම ටියුට් හම්බ වෙච්ච නැති ළමයි කීප දෙනෙකුත් ඉන්නේ හින්දා හරියට අදමයි වන්න ඒ ළමයි අර ලිස්ට් එක බලලා එතකොට මට හෙට සඳුදම දාන්න පුළුවන්. එතකොට ලබන සෙනසුරාදා කලින් ටියුට් එක ලැබෙනවා. මම එවලාදී ඔයගොල්ලන්ට අර ගෲප් එකට ලිස්ට් තුනක් ඒ ලිස්ට් තුනෙන් එකකවත් නම නැත්තම් විතරක් ආයි සම්පූර්ණ විස්තර ටික මට එවන්න තාම ටියුට් එක ලැබුණෙත් නැත්තම්. හරි? එතකොට මට ආයි දාන්න පුළුවන්. හරිනේ? හරි. එහෙනම් හැමෝටම ආයි පුළුවන්. ජය වේවා.